Hari, tapi nanti sisa kerja pada kamu. Hari, padati hatrama karena itu putara sambandiran ini. Hari, ini api ada ready pada kamu. Hari, ini nang istri lama padati hatrama sihir mendaruan ter. Subuh subuh deh senak, subuh dawasat, arut dawasat, හැමෝටම බුදු සරණයි දේපිහිටයි අපි අද සාකච්ඡා පටන් ගන්න හදන්නේ. ඉතින් මේ අද අලුත් මාසයක්. අලුත් මාසයක් කියලා කියන්නේ 10 වෙනි මාසය ඔක්තෝබර් මාසය. ඒක ඔක්තෝබර් මාසයේ පළවෙනිදා නේද? එතකොට පුතාලාද විශේෂත්වය දන්නවානේ. ලෝක ළමා දිනය පුතාලට නේ. එතකොට එක දිනයක් නෙමෙයි. ඉතින් දරුවෝ හැමදාම නේ ළමා කාලය සීමා සහිත කාලයක් තියෙන ඉතින් එක දවසකට විතරක් නෙමෙයි හැමදාම දරුවෝ නේ දරුවන් ලෙසම තමයි ඉන්නේ. හරි ඉතින් අර ලෝකයේ තුල වෙනම දිනයක් වෙන් කරලා තියෙනවා ඒ වෙනුවෙන්. ඉතින් අද ලෝක ළමා දිනයේ දවසේ පුතාට දෙන්න තියෙන පණිවිඩය තමයි හැමදාම කියන වගේ හොඳට ඉගෙන ගන්න ඕන. හොඳට ඉගෙනගෙන ඉස්සරහට ගිහිල්ලා පියවරෙන් පියවර ඉස්සරහට යන්න තියෙන්නේ. ඊට පස්සේ පුතාලගේ 11 වසරේ අග තියෙනවා අකුස සාමාන්‍ය පෙළ විභාගය. දැනට විෂයන් 9ක සීමාවක් තියෙනවා. ඉතින් මේ විෂයන් 9ටම ඒ අකුරු 9ක් ගන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන්න. ඊට පස්සේ උසස් පෙළ කැමති විෂය ධාරාවක් තෝරගෙන නේ වෛද්‍යවරු වෙන්න බලාගෙන ඉන්නවා නම් නේ බයෝ සයන්ස් තෝරගෙන, ඉංජිනේරුවරු වෙන්න ඉන්නවා නම් මැත්ස් තෝරගෙන නේ, එතකොට ගණකාධිකාරීවරුනේ කළමනාකරණ ශේෂ්ත්‍රයට යනවා නම් කොමස් තෝරගෙන, කොම ඊට පස්සේ ටෙක්නොලොජි ආර්ට්ස් එහෙම කැමති තමන් කැමති ශේෂ්ත්‍රය තෝරගෙන ඉස්සරහට ගිහිල්ලා ඒකෙදිත් උසස් පෙළ විභාගෙදි ලොකු තරග විභාගයක් තියෙන්නේ උසස් පෙළ අවසානයේ. ඒකේ විශිෂ්ට සාමාන්‍ය තරගෙන ඒ අකුරු වලින්ම ඒ කියන්නේ විෂයන් තුනට ඒ අකුරු තුනක් අරගෙන හොඳ ස්කෝර් එකක් අරගෙන ඒකට අනුව තමයි විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට අවසර ලැබෙන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා පුතාල කැමති අධ්‍යයන කටයුතු කරපු ශාස්ත්‍රයේ ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා නේ උපාධිය. ඒකේ තියෙනවා විශේෂ උපාධි. නේ හොඳ උපාධියක් කරලා නේ උපාධියක් අරගෙන අපි දවසින් දවස ඉස්සරහට යනවා. අපේ සුදුසුකම් හදා ගන්න ඕන. මොකද හේතුව හැම දෙයකටම තරගයක් තියෙනවා. ඒ තරගෙන් ජයග්‍රහණ ලැබෙන්නේ අපිට රැකියාවකට යාමේදී පවානේ. සුදුසුකම් ගැන බලන්න, ක්වොලිෆිකේෂන්ස් ගැන බලන්න. ඒතර දැන් අපි මේ සාමාන්‍ය පෙළ කරලා, උසස් පෙළ කරලා, විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උපාධි අරගෙන අපේ මේ සුදුසුකම් හදාගන්න. එතකොට පුතාලට ඒ කැමති ශාස්ත්‍රය තුළ ඉස්සරහට ගිහිල්ලා හොඳ රැකියාවක්, يعني ගෞරවයට ලක් වෙන වැදගත් නේ වටිනා උතුම් නේ. දැන් වෛද්‍යවරයෙක් කියලා කියන්නේ රෝගීන්ට ලෙඩුන් නේ රෝගීන්ට පිහිට වෙන්න පුළුවන් නේ, ලෙඩක් හැදිලා ඉතාම දුක් විඳින නේ රෝගියෙක්ගේ දුක ඉවත් කළ දාන්න පුළුවන්. මරණාසන්නයේ ඉන්න රෝගියෙක්ගේ ජීවිතය බේර ගන්න පුළුවන්. හරි, මම ඒක ශේෂ්ත්‍රයක් ගැන විතරයි කිව්වේ, අනෙක් හැම ශේෂ්ත්‍රයකින්ම සමාජයට සේවයක් සිදු වෙනවා. ඉතින් ඒ වගේ හොඳ වෘත්තියක් තෝරගෙන, හොඳ රැකියාවක් තෝරගෙන, ඒ රැකියාව හොඳින් කරලා නේ එතකොට ඉහළ වැටුපක් ලැබෙනවා. ඒ ලැබෙන ඉහළ වැටුපෙන් ලස්සන ගයක් හදලා නේද හැමෝම ආසයි ලස්සන කාර් එකක් නැත්නම් ලස්සන චිප් එකක් අරගෙන නේ. ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය තුළ විඳින්න ඕන දේවල් විඳින්න ඕනේ නේ. ඉතින් අනාගත නේ එතකොට අම්මා තාත්තටත් උදව් නේ, අම්මා තාත්තා ලෙඩ වුණාම බෙහෙත් කරන් දෙන්න, අම්මල තාත්තලා කැමති කෑම බීම අරන් දෙන්න නේ, යාලුවක් නේ වයසට යනකොට රැක බලා ගන්න, ඒකට මුදල් ඕන, ඒවත් යහපත් ලෙස උපයලා නේද තමන් කරන රැස්සාවෙන් යහපත් ලෙස උපයලා යාලත් රැක බලාගෙන අනාගතේ නේ සතුටින් කාලය ගත කරන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. එතකොට එහෙම කළා නේ සමාජය තුළ හොඳ ගෞරවයට ලක් වෙච්ච මිනිසෙක් බවට පත් වෙලා තමයි මෙතනින් සමු ගන්න ඕන. ඉතින් අර ඒ ගමනට යන්න පුතාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන. අධ්‍යන කටයුතු වලින් ඉදිරියටම ගිහිල්ලා නේ මෙතන ඇති සමහර විටක තව අවුරුදු කීපකින් නාසා ආයතනය තුළ විද්‍යාඥයෙක් ලෙස වැඩ කරන අය නේ, තව අවුරුදු කීපකින් ලෝකයේ තුළ නේ අංක 1 සොයා ගැනීමක් කරපු නේ
හොඳම විද්‍යාඥය බවට පත් වෙන දරුවෙක් ඉන්න පුළුවන් මෙතන. තේරුණා නේද? හරි, ඒක නිසා තමන්ගේ බලාපොරොත්තු වලට, තමන්ගේ ජයග්‍රහණ වලට යන්න ශක්තිය, ධෛර්යය, වාසනාව පුතාලට ලැබෙන්න ඕන. ඉතින් මේක ඔක්තෝබර් පළවෙනිද ලෝක ළමා දිනයට විතරක් කියන දෙයක් නෙමෙයි. මේක ඉතින් හැම දිනයකටම වළංගුයි. පුතාලගේ ළමා කාලය ටිකෙන් ටික ටිකෙන් ටික අවසන් වෙනවා. දැන් පුතාලා 9 වසර ඉන්නේ, ඊට පස්සේ 10, 11, 12නේ. ඊට පස්සේ සාමාන්‍ය පෙළ, සෝරි, සාමාන්‍ය පෙළ, ඊට පස්සේ උසස් පෙළ, විශ්වවිද්‍යාල ගිහිල්ලා උපාධියක් අරගෙන, ඊට පස්සේ ඔන්න එතනින් පස්සේ ළමා කාලය අපි අවසන් වෙනවා. ඉතින් සීමා සහිත කාලයක් තමයි තියෙන්නේ. එහෙම තමයි. ඉතින් අපි හැමදාම උදේ නැගිටිනවා කියලා කියන්නේ ඉස්සරහට අපි යනවා මේ අපේ තියෙන ආයු කාලය ගත කරමින්. ඉතින් හැමදාම කියන්න ඕන කාරණයක් තමයි මේ. නමුත් හැමදාම මේක කියන්න බෑනේ. ඒ නිසා තමයි අද දවසේ වුණ මතක් කරේ. පුතාල හොඳට ඉගෙනගෙන හොඳ යහපත් දරුවෝ ලෙස, සමාජයට වැඩදායි දරුවෝ ලෙස නේ රටට සේවයක් කරලානේ අපේ රට මේ හැමෝම අත්හැරලා දානෝනේ. ඉතින් ඒ රට දියුණු කරන්න පොඩි හරි දායකත්වයක් තමන්ට පුළුවන් විදියට පොඩි හරි දායකත්වයක් සපයන්න හිතාගෙන නේ හොඳට වැඩ කරන්න තියෙනවා නේද? හරි, හැමෝටම එහෙනම් බුදු සරණයි, දේවි පිහිටයි. එහෙනම් පුතාල හැමෝටම සතුටින් නේ අධ්‍යන කටතුලින් ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන නේ. එහෙනම් අද උන ලෝක ළමා දිනය වෙනුවෙන් ඒක තමයි මගේ පණිවිඩය. හරි නේද? හරි, එහෙනම් හැමදරුවෙකුටම බුදු සරණයි, දේවි පිහිටයි. හරි, ආයුබෝවන් පුතාල. ඉතින් මේ මම අද පළවෙනි දවසේ නිසා මම පුතාලට තෝරගත්ත ඉතින් පරණ කාලෙට අපි හැමෝම පුතාලා ගෙදරින් අම්මා තාත්තා අපි ගෙදරින් ආච්චි, මේ ගහගෙන ඉන්නවනම් ආච්චි කෙනෙක් 100 කෙනෙක්, ඒ හැමෝටම ළමා කාලය තිබුණා. ඉතින් ඒ කාලේ අපිට දැන් මතක් වෙනවා. දැන් පුතාලගේ ළමා කාලය ගත වෙනවා, පුතාලට ඒක එච්චර ගත වෙනෝනේ. නමුත් අපේ කාලේ අවසන්නේ. එතකොට අපිට මතකයන් විතරයි තියෙන්නේ. එතකොට අපිට ඒව මතක් කර කර තමයි හිතින් අර සතුටු වෙන්න පුළුවන්. පුතාල තමයි මේ කාලේ ගත කරන්නේ. ඒතර අම්මට තාත්තට නේ ඒව මතක් වෙනවා. ඉස්සර කාලේ පොඩි කාලේ ඉස්කෝලේ ගිහිපු හැටි නේ, පොඩි පන්ති මොන්ටිසෝරි ගිහිපු පළවෙනි දවස, 1 වසර, 2 වසර, 3 වසර නේ යාළුවොත් එක්ක ඉස්කෝලේ ගියා, ඉස්කෝලේ ඇරලා යාළුවොත් එක්ක ගෙදර නේ ආවා. ඉතින් මේ පොඩි කාලේ සෙල්ලම් කරනවා නේ, එහෙම ලොකු පීඩනයක් නැහැ. ගෙදර අම්මා තාත්තා කෑම බීම ටික දෙනවා නේ, ඉගැන්වීමට උදව් කරනවා. ඉතින් අපි හරි නිදහසේ ගත කරේ. නමුත් ඒ කාලේ අපෙන් අපේ ඒ කාලේ අවසන් වුණා. ඉතින් අර ඒවයි මතකයන් පමණයි තියෙන්නේ. නමුත් පුතාලගේ තාම මේ ලස්සන කාලය තමයි ගත වෙන්නේ. ඔක තමයි ජීවිතේ ලස්සනම කාලේ, ළමා කාලය. ඒක දැම්ම නෙමෙයි තේරෙන්නේ. පුතාල තාම ළමා කාලේ ගත කරනනේ. එතකොට පුතාල කියයි අපි මේක තියෙන අපි කැමති ලොකු වෙලා ඉක්මනින්ම නේ හොඳ රස්සාවක් කරලා අන්න ඒ කාලේ තමයි අපි කැමති. නෑ. එතකොට පුතාලේ වයස් සීමාවට, අපේ වයස් සීමාවට ආවට පස්සේ තේරෙයි ළමා කාලේ කොච්චර සුන්දරද, කොච්චර ලස්සනද කියලා. තේරුණා නේද? හරි. සයි ළමා කාලේ මතක් වෙනත් එක්ක මම චූටි ගීතයක් තෝරගත්තා. ඒක අහලා බලලා අපි පාඩම් වෙන වතුත් තැනට යමු. හරි නේද? හරි. තවත් පණිවිඩයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ පුතාලගේ සෑම වෙබ් අඩවියකටම, වෙබ් අඩවි සියල්ලටම, හරි, වෙබ් අඩවි සියල්ලටම වැටෙනවා දෙවනි වාරයට අදාළ අංග සම්පූර්ණ රෙකෝඩින්ස්. හැදද? දෙවනි වාරේ තියෙන සියලුම පාඩම් වලට අදාළ ටියුට්ස් සහ දෙවනි වාරේ සියලුම පාඩම් වලට අදාළ අංග සම්පූර්ණ රෙකෝඩින්ස් පුතාලගේ වෙබ් අඩවියේ පන්ති යටතේ වැටෙනවා. හෙටින් පස්සේ ඒක පුතාලට ඇක්සස් කරන්න පුළුවන්. හෙට, අද දැන් පළවෙනිද, හෙට සඳුදා, හෙට ඉඳන් ඒව බලන්න අධ්‍යයනය කිරීම අවස්ථාව ලැබෙනවා. ඒක ඉස්සරහට තියෙන වාර විභාගෙට උදව් ගන්න පුළුවන්. මොකද අංග සම්පූර්ණ ඉගැන්වීම් තියෙන්නේ එක කොටසක් නෑර, එක වචනයක් නෑර උගන්නන සියලුම පාඩම් වල. ඉතින් ඒකේ මම තීරණය කරා දරුවන්ට උපක්‍රමශීලී ලෙස අර මේ පැවැත්වෙන වාර විභාගෙට හොඳ රිස්කෝ කරන්න ඕන නිසා එහෙම දෙවෙනි වාට අදාළ සියලු පාඩම් වල රෙකෝඩින්ස් දාලා දෙන්න. ඒක වෙබ් අඩවියේ පාඩමෙන් පාඩම පාඩමකට අදාළව නම්බර්ස් කියලා රෙකෝඩින් 1 2 3 එහෙම කියලා වැටෙයි. හෙට ඉඳන් ඒව අධ්‍යයනය කටයුතු කරන්න පුළුවන්. තනියම ඒව අධ්‍යයනය කරන්න කොහොමත් අපි සුපුරුදු මේ ඉරිදා දිනේ පන්ති අපිට මේ විදිහට වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි නේද? හරි. අපි එහෙනම් අර ලොකු ළමා දිනේ වෙනුවෙන් තෝරගෙන ගිය ගීතය බල්ලා ඉట్లా අපි යමු අපේ පාඩම් පැත්තට.
හරි අපි කවුරුත් මේක මම හිතන්නේ අවස්ථා කීපයකදී පුතාලා අහලා ඇති බලලා ඇති. නමුත් කොච්චර වතාවක් ඇහුවත් මේ සිද්ධුව නැවත නැවත ඇහෙන හැම වෙලාවකම අපි පොඩ්ඩකට හරි අපේ ළමා කාලයට ඈත අතීතයට යනවා. පරණ දේවල් මතක් වෙනවා. ගෙදර අම්මා තාත්තෙක් ඉන්න කාලේ නේ. දැන් පුතාලා දූලා අපි හැමෝම ඉන්නේ සමහර විටක අම්මයි තාත්තයි එක අලුත් ගෙදරක වෙන්නේ නැති. නමුත් අම්මගේ තාත්තගේ ළමා කාලය ගත්තාම නේ ආච්චි සීයා එක්ක නේ ගෙදර නේ පුංචිල නැන්දල මාමල නේ බාපල එක ගෙදර ඉඳපු ළමා කාලය. ඉතින් පුතාලට තාම එකේ එක ගැන හොඳට අධ්‍යයනය වැටහීමක් නැහැ. නමුත් පුතාලගේ ළමා කාලය අවසන් වෙලා පුතාලත් අපේ වයස් සීමාවට ආවට පස්සේ හරි ලස්සනයි මේ මතකයන්. ඒක නිසා මේක අහලා අපි යමු අපේ සාකච්ඡා පැත්තට. හරි හරි පුතාලා, අපි එහෙනම් අපේ සාකච්ඡාව පැත්තට යමු. අපි සාකච්ඡා කරමින් හිටියේ 8 වෙනි ඒකකය සන්ධාරණය හා චලනය. හරි, 8 වෙනි ඒකකය සන්ධාරණය හා චලනය. මේකත් අපි කිසියම් සීමාවකට ඇවිල්ලා තියෙන්නේ. අද අපිට මේකේ පැයක් විතර වගෙනකොට පාඩම ඉවර කරන්න පුළුවන්. හරි,
කෑප් විතර වගේනකොට මම නෝට් එකේ පෙන්නනම් අපි ඉන්න තැන කොතනද කියලා. මෙන්න පුතාලගේ නෝට් එක. නෝට් එකේ පළවෙනි පැත්තේ වැඩ ඉවරයි. දෙවෙනි පැත්තෙත් වැඩ ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි පැත්තේ ඒ කියන්නේ සතුන්ගේ සන්ධාරණය හා චලනය අවසන් කරලා ශාකවල සන්ධාරණය හා චලනය පටන් ගත්තා. ඒකෙත් අපි අර ආවර්ති චලන සහ සන්නමන චලන වර්ග දෙක අඳුනල දුන්නා. ගිය සති ආවෙ නැති දරුවෙක් ඉන්නවා නම් පන්ති යටතේ යන්න පුතාලගේ නෝට්ස් මේ නෝට් එක දාලා ඇති, රෙකෝඩින්ස් දාලා ඇති. ගිය සති රෙකෝඩින් එක ඒක බලන්න මේ ඔක්කොම ටික සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් අද තියෙන්නේ ඔය ආවර්ති චලන සන්නමන චලන අඳුනල දීලා අද තියෙන්නේ මෙන්න මේ පහලට යනකොට තියෙන ශූනතා චලන සන්නමන චලන යටතේ අපිට මෙන්න මේ අපි බලමු. මෙන්න මේ සීමාවෙන් දම්ම බලමු. ශාක චලන ප්‍රධාන වර්ග දෙකයි, ආවර්ති චලන හා සන්නමන චලන. අපි නවත් අපි ස්ථානට යමු. පුතාල මට පොඩ්ඩක් කියන්න මේ අපි අර ඉවර කරපු ශාකවර්ධක ද්‍රව්‍ය පාඩම. හරි, ශාකවර්ධක ද්‍රව්‍ය පාඩමේ සියලුම ප්‍රශ්නවලට උත්තර කතා කරාද? හෝම්වර්ක් සාකච්ඡා ඉවර කරාද? සියලුම ප්‍රශ්න මට චැට් බොක්ස් එකට එවන්න. ඉවරයිද? සියලුම ප්‍රශ්නවලට පිළිතුරු අවසන්ද? සාකච්ඡා කළා. පන්තියේ ඩිස්කස් කළ ඉවරයිද? චැට් බොක්ස් එකට එවන්න. ඉවරයි නේද? මම හිතන්නේ ඉවරයි. තියෙනවා නම් මට පොඩ්ඩක් අංකයක් එවන්න. හරි, ඉවරයිලු. හරි පුතා, thank you. ඉවරයි. ඒක නිසා අපි මෙතන නවත්තපු තැනට යමු. විනාඩියක් දෙන්න මට. හරිද පුතාලා? මෙන්න මෙතන අපි නවත්තලා තියෙන්නේ නතර කරපු ස්ථානය. හොඳම ටික තියෙන්නේ, ටිකක් බැරෑරුම් කොටසක් වෙන්නත් පුළුවන් මේක. නමුත් පුතාලට අධ්‍යනය අවසානයේදී හැම කොටසක්ම හොඳටම තේරලා තියෙයි. ඔය ආවර්ති චලන සහ
ශාක චලන වල ආවර්ති චලන සහ සන්නමන චලන යටතේ සංසන්දනාත්මකව ඉතාමත් වැදගත් කරුණු ටිකක් මෙතන සාකච්ඡාට ගන්නවා. හරි, අපි ඒ කොටසට යමු. සන්ධාරණය ගැන කතා කළා. මේ කතා කරන් තින්නේ සංසන්දනාත්මකව. ශාක වල චලන ආවර්ති චලනයි සන්නමන චලනයි මට සංසන්දනාත්මකව තමයි කතා කරමු. ආවර්ති චලන යටතේ මම කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් ඇත. සන්නමන චලන යටතේ මම කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැත. එහෙම කියනවා. ඒ නිසා මම දැන් යනවා ප්‍රශ්න සාකච්ඡාවට. මේ පාඩමේ ප්‍රශ්න කීයක් දුන්නු යන් බෝඩේ පැත්තට පෑන් පැසල් පැත්තකින් තියන්න. ශාක චලන ගත්තහම ශාක චලන ප්‍රධානාකාර දෙකක් ඇති අපි කතා කරමු. හරි, ශාක චලන ප්‍රධානාකාර දෙකක් ඇති සාකච්ඡා කරමු. එකක් තමයි ආවර්තී චලන. ආවර්තී චලන මොන කිව්වට තේරෙන්නේ නැහැ, අපිට රූප සටහන් එක තමයි යන්න ඕන. අනිත් එක තමයි සන්නමන චලන. එකක් ආවර්තී චලන, අනිත් එක සන්නමන චලන. මම උදාහරණ දෙකක් දෙන්නම්. එකක් තමයි දැන් ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට, ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට ශාක කන්ද නැමිල වර්ධනය වෙනවා කියලා පුතාලා ඉගෙන ගත්තා. ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට ශාක කන්ද නැමිල වර්ධනය වෙනවා. කුමන ශාක වර්ධක ද්‍රව්‍ය බලපෑමෙන් දීක වෙන්නේ? චැට් බොක්ස් වලින් වන්දු. ශාක වර්ධක ද්‍රව්‍ය පාඩම ඉවර කරානේ 7 වෙනි පාඩම. ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසට පැත්තෙන් ලැබෙන ආලෝකයේ දෙසට ශාක කඳ නේ ශාක කඳ නැමිලා වර්ධනය වෙනවා. ඒක වර්ධක චලනයක් කියලා අපි එතෙන්දී කිව්වා. ඒකට උදව් වෙන කවුද? ඔක්සිජන නේද? ඒකට උදව් වෙන ඔක්සිජන නේද? මේ අපි පොඩි ප්‍රැක්ටිකල් එකකුත් ඒක ගැන කතා කරා. ඔක්සිජන වල බලපෑම කොහොමද ඒක පාර්ශ්වික ආලෝකයේ දෙසට ශාක කඳ නැමිලා වර්ධනය වෙන්නේ කියලා. එතකොට ඔය ඒක පාර්ශ්වික ආලෝකයේ දෙසට, ඒ කියන්නේ අර පැත්තෙන් ලැබෙන ආලෝකයේ දෙසට මුහුදු වෙරළක් ආසන්නයේ මේ මුහුදු වෙරළක මේ මුහුද පැත්තෙන්නේ හොඳට ආලෝකය ලැබෙන පැත්තෙන් ලැබෙන ඒක පාර්ශ්වික ආලෝකය. ඒතර ඒ පැත්තට තමයි පොල් ගසේ කඳ ටික 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 කර නැමිලා නැමිලා වර්ධනය වෙන්නේ. ඒතර උත්තේජය තියෙන්නේ අර ඒක පාර්ශ්වික ආලෝකය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි ශාක කඳ ඒ දෙසට නැමි වර්ධනය වෙන්නේ. මෙතන ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා. මේ මේ ඒක ආවර්ති චලනය අපි කියනවා ඒකට නේ ඒක ආවර්ති චලනය. ආවර්ති චලනය එතකොට එතන අර උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් තියෙනවා. උත්තේජයේ දිශාව තමයි ඒක පාර්ශ්වික ආලෝකය වැටෙනවා. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි ශාක කඳ ටික 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 නැමිලා නැමිලා ඒ පැත්තට වර්ධනය වෙනවා. එතන උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර පොඩි සම්බන්ධයක් තියෙනවා. එහෙම තමයි ආවර්ති චලනය. ශාක චලන වර්ග දෙකයි, එකක් ආවර්ති චලන, අනිත් එක සන්නමන චලන. ආවර්ති චලන අපි කියනවා උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් තියෙනවා. හැබැයි සන්නමන චලන වල උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් නැහැ. උදාහරණයක් කියන්නම්, නිදිකුම්බා. නිදිකුම්බා වල ශාකය ස්පර්ශ කරා. ඒ කියන්නේ අපි නිදිකුම්බා ශාකය ස්පර්ශ කරන්නේ ඉහලින් ස්පර්ශ කරා. මෙම පැත්තෙන් ස්පර්ශ කරා, නැත්නම් මේ පැත්තෙන් ස්පර්ශ කරා, එහා පැත්තෙන් ස්පර්ශ කරා, මෙහෙම යටින් ගිනල ස්පර්ශ කරා. එතන වෙන්නේ පත්‍රිකා හැකිලිකුණු පවනමයි. ඒ කියන්නේ උත්තේජය ලැබෙන්නේ කොයි පැත්තෙන්ද කියන එක අදාළ නැහැ. එකම ප්‍රතිචාරයක් එකම පැත්තට තමයි දක්වන්නේ. අපි මේ වගේ චලන නේ, මේ වගේ චලනට අපි කියන්නේ සන්නමන චලන. ඒ කියන්නේ උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් නැහැ. ඒක පාර්ශ්වික ආලෝකයේ දෙස ශාකන්ද නැමී වර්ධනය වීම අර උත්තේජයේ
මේ උත්තේජය ලැබෙන දිශාවට මේ අදාළව තමයි ප්‍රතිචාරය දක්වන්නේ. ඒතර උත්තේජය දිශාව ප්‍රතිචාරයේ දිශාවට සම්බන්ධයක් තියෙනවා ආවර්ති චලන. සන්නවන චලනවල උත්තේජය දිශාව ප්‍රතිචාරයේ දිශාවට සම්බන්ධයක් නැහැ. ඒක ප්‍රධාන වෙනස්කම. තාම අපි උදාහරණ කතා කරන්නේ මම මේ ආරම්භය ගත්ත විතරයි. තව එකක් තමයි වර්ධක චලන ආවර්ති චලන ගත්තම ආවර්ති චලන ගත්තම ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා. සන්නවන චලනවලට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. දැන් අපි ගෝ ශාක කඳ ඒකපාර්ශ්වික ආලෝකයෙන් දිස්ස නැමිල වර්ධනය වෙන්නේ ඔක්සිජන් වල බලපෑම. ඒතකොට ආවර්ති චලනවලට තියෙන්නේ ආවර්ති චලනවලට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා. හැබැයි සන්නවන චලනවලට ආවර්තනේ එහෙම ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. එතන වෙන්නේ සෛලවල ශූනතා වෙනස් වීමක් නිසා. සෛලර සමහර සෛල විශූන වෙනව පිරිලා සමහර සෛල ශූන වෙනව හැකිලා. ඒ සෛලවල ශූන වීම හෝ විශූන වීම. ශූන වීම කියන්නේ සෛලයක් පිරුණු ගතියට පැමිණීම ශූන වීම. විශූන වෙනව කියන්නේ සෛල හැකිලීම. ඒතර නිදිකුම්බා ශාකයේ ස්පර්ශ කරාම ඒ පත්‍රිකා හැකිලෙන්නේ අර සෛලවල සිදුවන ශූනතා වෙනසක් නිසා. සෛල ඉරුණු ගතිය හෝ හැකිලු ගතියේ වෙනසක් නිසා තමයි ඒ වෙන්නේ. ඒ වගේම පුතාල ගන්න සමහර ශාක හැඳ වෙනකොට අපි කන නිදා ගන්න. මොනවද ඒ ශාක? එය මාරගස්, සියඹලගස්, කතුරුමුරුංගගස් නේ? තෝර මාර කතුරුමුරුංග සියඹල නේ? නිදි කුම්බනේ ඒ ශාක ගත්තාම සන්ධ්‍යා කාලයේ වෙනකොට ඉර බැහැගෙන යනකොට සූර්යාලෝකයේ තීව්‍රතාවය අඩු වෙගෙන යනකොට මොකද වෙන පත්‍රිකා හැකිරෙන්නේ ආයමත් පසුදා උදෑසන ඉරේලිය වැටෙනකොට තමයි ආයමත් පත්‍රිකා දිග හැරෙන්නේ එතන ඒ චලනයේට ඒක සන්නමන චලනයක් ඒකට මේ ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ ඒ ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ ඒක ඇත්තම උත්තේජක දක්වන ප්‍රතිචාරයක් තමයි උත්තේජය තමයි අර උදෑසන කාලේ ඉරේලිය වැටෙනකොටම පත්‍රිකා දිග හැරෙනකොට ඉරේලිය තමයි උත්තේජය ඒකට දක්වන ප්‍රතිචාරය තමයි ප්‍රතිචාරය තමයි පත්‍රිකා දිග හැරීම. හැබැයි මේ උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් නැහැ. සූර්යාලෝකේ කොහින් හරි වැටෙන විතරයි ඕන. පත්‍රිකා දිග හැරෙනකොට විතරයි වෙන්නේ. නැතුව එක එක පැතිවලට එක එක පැතිවලට එක එක දිශාවට එහෙම දිග හැරෙන්නේ නැහැ. කොහෙන් ආලෝකේ වැටෙනවත් පත්‍රිකා දිග හැරෙන. සන්ධ්‍යා කාලයට සූර්යාලෝක ප්‍රමාණය අඩු වෙනකොට එකම විදිහට පත්‍රිකා හැකිරෙන්නේ නැතු එක එක දිශාවට හැකිරෙන්නේ නැහැ. ඒක නිසා සන්ධ්‍යා කාලයට සූර්යාලෝකයේ අඩු නිසා සූර්යාලෝකයේ තීව්‍රතාවය අඩු නිසා පත්‍රිකා හැකිනව. පසුදා උදෑසන සූර්යාලෝකයට වැටෙනකොට පත්‍රිකා දිග හැරෙන. ඔක ශාක චලන. මේ ශාක චලන උතර මේ කතා කරන්නේ. උතර මේවා අපිට සන්නමන චලන. උත්තේජ්‍ය දිශාවේ ප්‍රතිචාරයේ දිශාවට සම්බන්ධයක් නැහැ. ආලෝකයේ වැටෙන විතරයි වර කොහින් ආන්නේ. පත්‍රිකා දිග හැරෙන උදේපාන්දර. ආලෝකේ නැති වෙලා යනවා පත්‍රිකා මේ හැකිලීමට ලක් වෙනවා. ඒකට අපි කරන සන්නම චලනය. එතන සිදු වෙන්නේ සෛලවල අර ශූන විශූන කතාව. සෛලවල සිදුන ශූනතාව වෙනසක් නිසා. අපි කියනවා සෛලවලට ජලය හොඳට ඇතුල් වෙලා සෛල පිරලා යනවා නම් අපි කියනවා සෛල ශූන වෙනවා, ටර්ජිඩ් වෙනවා. ශූන වෙනවා. අර සෛල වලින් ජලය ඉවත් වුණොත් එන්නේ සෛල හැකිලා අපි කියනවා විශූන වෙනවා. අන්නේ සෛල ශූනතාවේ වෙනසක් නිසා. ශූන වීම හෝ විශූන වීමේ වෙනසක් නිසා තමයි පත්‍රිකා හැකිලෙන්නේ දිග හැදීම සිදු වෙන්නේ. ඒවට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක්වත් නැහැ පුතා. එහෙනම් ශාක චලන වර්ග දෙකයි එකක් ආවර්ති චලන අනිතික සන්නමන චලන. ආවර්ති චලන කියලා කියන්නේ උත්තේජීය දිශාවේ ප්‍රතිචාර දිශාව අතර සම්බන්ධයක් තියෙනවා. සන්නමන චලන වල උත්තේජීය දිශාවේ ප්‍රතිචාර දිශාව අතර සම්බන්ධයක් නැහැ. ආවර්ති චලනට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා. සන්නමන චලනට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. සෛල වල සිදුන ශූනතා වෙනසක් නිසා තමයි මේ චලන සිදු වෙන්නේ. අපිට තව දේවල් කතා කරමු. හරි. ආරම්භය කොහොමද ගත්තා? එතන මම පොඩි වාක්‍යයක් විතරක් highlight කරන්න ආසන්නම්. යමු ආයමත් ශාක චලන පෙළ. සමහර දරුවෝ හිතන්නේ නැති අර homework සාකච්ඡාව ගත්තම එතනින් පස්සේ homework විතරයි තියෙන්නේ කියලා නේද? හරි. නෑ homework වලින් පස්සේ අපි ආයමත් theory වලට ආවා.
පුතාල ඔහොම ඉන්න මේ ඉන්ටර්නෙට් ඉෂුව එකක් නිසා පද්ධති හතරෙන්ම ඉවත් වෙලා තියෙන්නේ ඉක්මනින් ලොග් වෙනවා ඔහොම ඉන්න හරි බලමු ආයෙමත් දරුවෙක් කියන පැහැදිලි නෑ කියලා එහෙම මොන හරි ගැටුවක් තියෙද කොබලන් පද්ධති හතරෙන් මැසේජ් එකක් එවන්න පැහැදිලි නේද පුතාලට පැහැදිලි කියලා කියන්නේ ස්ක්‍රීන් එක පැහැදිලි හොඳට පේනවා හොඳට ඇහෙනව නේද ඔව්ද නැද්ද කියලා එවන්න එක පද්ධති එක මැසේජ් එකක් එවන්න පැහැදිලි නේද පුතාලා දරුවෙක් කියලා තිනව පැහැදිලි නෑ කියලා පැහැදිලි නේද හඬ පැහැදිලි නේද හොඳට පේනව නේද චුටමට ඉවන් චැට් බොක්ස් එකට ඕකේ නේ හරිනේ හරි 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 අය බලමු මෙන්න මෙතන බලන්න පුතාල මෙන්න මේ පිටු අංක පිටු අංක 3 මෙන්න මෙතන පටන් ගන්නතන බලන්න කියනවා ශාක චලනයක් යනු ඉස්සෙල්ලා අත්දැකීම හයිලයිට් කරගන්න පුතාලා අත්දැකීම හයිලයිට් කරගන්න ශාක චලනයක් යනු දිගටම හයිලයිට් කරන්න පුතේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක චලනයක් යන උත්තේජයට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ ශාක කොටසක සිදුවන වර්ධනයක් දැන් අර ඒක පාර්ශ්වික ආලෝකයේ දෙසට මුහුදු වෙලා අසල තියෙන හෝල්ගස් මුහුද දෙසට නැමි වර්ධනය වීම අඳ කොටස ටික 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 නැමිලා වර්ධනය වෙනවා කියනවා ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ නැත්තම් කියනවා සෛල වල සිදුවන ශූනතාව වෙනසක් සෛල වල සිදුවන ශූනතාව වෙනසක් කියලා කියන අර නේ අර ශූන වෙනවා විශූන වෙනවා සෛල කිරුහු ගත ඉන්නකොට අපි කියන ශූන වෙනවා හැකිලුන හැකිලුන ස්වභාවයකට එනකොට අපි කියන විශූන වෙනවා සෛල වල සිදුවන ශූනතාව වෙනසක් නිසා ඇතිවන පිහිටීමේ වෙනස එතන කියනවා ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි ප්‍රධාන වර්ග දෙකයි එක ආවර්ති චලන දෙක සන්නමන චලන එක ආවර්ති චලන දෙක සන්නමන චලන එක ආවර්ති චලන දෙක සන්නමන චලන ආවර්ති චලන යටතේ පළවෙනි වාක්‍ය අපිට කියන්න පුළුවන් ආවර්ති චලනයක් කියලා කියන්නේ ආවර්ති චලනයක් යනු හයිලයිට් කරන පුතේ උත්තේජේ දිශාවහ ප්‍රතිචාරයේ දිශාව අතර ඍජු සම්බන්ධයක් පවතින චලන වේ. ඒ වගේම කියනවා ආවර්ති චලන ඇතිවනුයේ ශාක වර්ධක ද්‍රව්‍යවල බලපෑමිනි. එතනින් පහළට ඒ කොටස යන්නේ පහළට ගිහිල්ලා මෙන්න සන්නමන චලනවලට යනවා. සන්නමන චලනවල මෙන්න බලන්න පළවෙනි වාක්‍ය දෙක දන්නවා. මෙන්න පළවෙනි වාක්‍ය දෙක සන්නමන චලනවල සන්නමන චලනයක් යනු උත්තේජයේ දිශාව හා ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් නොමැති චලන වේ. හරි? ඒ වගේම කියනවා සන්නමන චලනයකට අදාළ උත්තේජයේ දිශාව කුමක් වුවද? උත්තේජයේ කොයි පැත්තෙන්ද වුණා? උත්තේජ දිශාව කුමක් වුවද ප්‍රතිචාරය නිශ්චිත දිශාවක් ඔස්සේ සිදුවේ. එනම් උත්තේජයේ කුමන දිශාවකින් ලැබුණද ප්‍රතිචාර දැක්වීම එකම ආකාරයකට සිදුවේ. අවසාන වාක්‍ය කියනවා සන්නමන චලන සඳහා
වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නොමැත. බොහෝ සන්නමන චලන ශූනතා චලන වේ. අපි ඒව ගැන කතා කරමු ඊළඟ දවසේ. ඒ කියන්නේ පුතාලට තේරෙනවද පාඩම තව පැයක් වගේ යනකොට පාඩම ඉවරයි. හරි පුතාලා, අපි යමු ඊළඟ කොටසට. විනාඩියක් ඉන්න. හරි. සංකල්පය 2019 ගියේ 2020 ඔක්තෝබර නම් මාතර නගරයේ තමයි පිස්සු තමයි. හරි. අද දේ පුතාට මම කිව්ව මේ අපි ශාක්‍යයන් කතා කරන්නේ මේන කතා කරනවා. ඒ වගේම සතුන්ගේ මේන කතා කරනවා. අද දේ පුතාට මම කිව්ව මේ අපි ශාක්‍යයන් කතා කරන්නේ ශාක්‍යයන් කතා කරලා සතුන් ගැන කතා කරනවා. අතරදී උදාහරණ කිව්ව මේ අපි ශාක් ගැන කතා කරන්නේ ශාක් ගැන කතා කරලා සතුන් ගැන කතා කරා. පුතාලා, මේ හෙට උදෑසන ඉඳන් පුතාට දෙවැනි වාරයේ ඕනෑම පාඩමක් නැරඹීමේ හැකියාව තියෙන වෙබ්බඩ විහාරා, හොඳද? තමන්ගේ වෙබ්බඩ විහාරහා දෙවැනි වාරේ දෙවැනි මාට අදාළ ඕනෑම පාඩමක් නැරඹීමේ අවස්ථාව ලැබෙනවා. කැමති පාඩමක් තෝරගෙන බලන්න පුළුවන්. හරි, මේ විදිහට සුපුරුදු පරිදි සාකච්ඡා කොහොමත් අපි සුපුරුදු පන්ති කරගෙන යනවා. හරි නේද? හරි, දරුවන්ට උදව්වක් විදිහට සහ ඒතර සූදානම් වෙන්න පුළුවන්. තනි තනියම ඉන්ඩිවිජුවලි සූදානම් වෙන්නත් පුළුවන්. හරි නේද? හෙට උදෑසන ඉඳන් හෙට සඳුදා උදෑසන ඉඳන් නැරඹීමේ හැකියාව පුතාට ලැබෙනවා. හරි, අපි යමු සාකච්ඡා පැත්තට. ශාක් ගැනත් කතා කරලා සතුන් ගැනත් කතා කරා. සතුන් කිව්වට අපිත් ඇතුළුව නේ. ඔව්. එතකොට ශාකවල කතා කළා ඉවරයි. ශාකවල කතා කළා ඉවරයි. සන්ධාරණය ගැන කතා කරා. බලන්න සතුන් ගැන බලමු. සතුන් වල ඔක්කොම කතා කරලා ඉවරයි. සතුන් සතුන්ගේ සම්ධාරණය ගැන කතා කරා. ඒ වගේම සතුන්ගේ චලනය ගැන කතා කරා. සතුන්ගේ චලනය ගැන කතා කරා. දෙකම කතා කරලා ඉවරයි. ওই මාතෘකා දෙකටම අදාළව සතුන් ගැන කතා කරලා ඉවරයි. එතකොට ශාක වල තමයි පොඩ්ඩක් ඉතිරි වුණේ. එතන තමයි මම දැන් ක්ලියර් කරන්න හදන්නේ. ශාකවල සන්ධාරණය ඉවරයි කතා කරා. ශාකවල සන්ධාරණය කතා කරලා ඉවරයි. ශාකවල සන්ධාරණය කතා කරලා ඉවරයි. හැබැයි ශාක චලන ගැන කතා කරන්න තියෙනවා. චලන ගැන කතා කරලා ඉවර නැහැ. ඒක නිසා තමයි මම කිව්වා අද ඇත්තටම අපිට කියන්නේ ශාක චලන ගැන කතා කරන්න කියලා. තියෙන ශාක චලන ගැන කතා කරන්න තියෙනවා. හරි, ගිය සතියේ චලන කියන මොනවද කියලා හඳුන්වා දීමු කරා. නමුත් අද ඒකේ හඳුනා දීමත් එක්කම සාකච්ඡා යමු. හරි, පෑන් පැස ලොකුම පැත්තෙන් දිලා මුදල කතාවක් වගේ හදන්න. මේක නිකන් නෝට් එකේ තියෙන වාක්‍ය ටික කටපාඩම් කරගන්න බලාගෙන එහෙම ඕනේ නැහැ. නෝට්ස් ඔක්කොම පැත්තෙන් දිලා පොත් වහන්න. ඒ ඔක්කොම පැත්තෙන් දිලා කොන්ද හොඳට කෙලින් කරලා ඉදහස මේක අහගෙන ඉන්නකො ඒකට ගානට ඔලුවට යන්න බලන්න. ශාක චලන මම මෙහෙම තැනකින් පටන් ගන්න. උදාහරණ කීපකින් පටන් ගන්නද? පුතාලා දන්නවා නිදි කුම්බා අපි ශාක ස්පර්ශ කරාම ස්පර්ශ කරපු ගම මොකද වෙන්නේ? අර කුඩා පත්‍රිකා හැකිලෙනවා. ඒක චලනයක් නේ. ඒක පිහිටීමේ වෙනසක් ඇති වෙනවා. සුළු වෙනසක් ඇති වෙනවා. තියෙන පිහිටුම වඩා පිහිටීම වෙනස් වෙනවා. හැකිලීමත් එක්ක. ආයමත් ඉතින් කිසියම් සැලකිතු කාලයක් ගතනට ඔය පත්‍රිකා දිගහැරනවා. නැත්තම් මොකද වෙන්නේ? අර ස්පර්ශ වීමකදී පත්‍රිකා හැකිලීම සිදු වෙනවා. ඒක හරියට
එකතර එක ශාක චලන. තව එකක් තමයි අපි කියන්නේ මේ සමහර ගස් නිදා ගන්නවා කියලා රැයට ඇඳ වෙනකොට ගස් නිදා ගන්නවා කියලානේ අපිට පොඩි කාලේ අපි දැකලා තියෙනවානේ පොඩි කාලේ මේ දැන්ටත් දකින්නවා දැන්ට ඉතින් අපි එහෙම පරිසරයත් එක්ක ටිකක් අඩු වෙන ගමන් තුන දැන් ටිකක් අප පොතපත නේ ඊට පස්සේ යාන්ත්‍ර සූත්‍රයි මොබයිල් ෆෝන් ඔවත් එක්කනේ ඉන්න උත්සාහ කරන්නේ ඉස්සර අපි ශාක එක්ක පරිසරය එක්ක සතුන් එක්ක ටිකක් වැඩිපුර ඉඳපු අයනේ හරි එතකොට දැන් අපි ඉස්සර හැන්දෑවෙම නේ සීය කියන ආච්චි කියන මේ අර පේනවා නේද අර ගස් නිදා ගන්නවා හැන්දෑවෙ නිදා ගන්නවා කියලා කියන්නේ එතන වෙන්නේ හැන්ද වෙනකොට බස්නාහිර පැත්තෙන් බටහිර පැත්තෙන් සූර්ය බැහැලා යනවා. ඒතර පරිසරයේ තිබිච්ච ආලෝකය නැති වෙලා යනවා. ආලෝකයේ නොලැබී යාමත් එක තමයි අර සමහර ගස්වල සමහර ශාකවල තියෙන පත්‍රිකා හැකිලෙන්නේ. උදාහරණ මොනවද? සියඹල ගස්වල. නේ? තෝර ගස්වල. මාර ගස්වල. අනිදිකොම්බෝලත් එහෙම තමයි. දැකලා ඇතිනේ ඒ විදියට පක්ෂිකා හැකිලෙන ආයමත් පසුදා උදෑසන නැගිනීර පැත්තෙන් ඉර පායනකොටම ඉරේලි ආන්තම් වැටෙනකොටම අර පත්‍රිකා ටික ටික ගෑ. ඒතකොට උතන චලනයන් සිදු වෙන. සන්ධ්‍යා කාලේනකොට ඉර බැහැගෙනනකොට පත්‍රිකා හැකිලීමත් අද නැවතත් පසුදා උදෑසන සූර්යාලෝකයේ වැටෙනකොට පත්‍රිකා දිගහැරීමත් උතන චලන වෙන. හරි. ඒතකොට දැන් ඕවගෙන එක එක මේ වර්ග වලට බෙදලා ওই චලන ටික කතා කරන්න හදන්න. තව මොනවද චලන? තව ප්‍රසිද්ධ චලන තියෙනනේ ශාකවල. ඒ තමයි අපි හැමදාම කියන්නේ මුහුදු විරලක් අසල තියෙන පොල් ගස් වල කඳ නේ අපි ශාක වර්ගක ද්‍රව්‍ය අර්ථය උග කතා කරන්නේ. මේ මුහුදු විරල අසල තියෙන පොල් ගසේ කඳ නේ ටික 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 කඳ නැමිලා වර්ධනය වෙන. වර්ධනය වෙන්නේ මුහුද පැත්ත. एक सिद्धुएं ऑक्सीजन की वर्धक द्रव्य बल पैन इक प्राक्टिकल कथा इकट हेतु हेमदा हेतु की मुहूद पत्ते पाल मट जलती जलती अवकाश ने विवृत अवकाश ये पत्ते सूर्यालोक्य हूं लो अकत्त किंग लोकट सायस एक पार्शिक आलोक्य අන්නේ ඒකපාර්ශික ආලෝකයේ දෙසල් තමයි ওই ශාඛන්ත නිමිල වර්ධනය. මොකද මුහුදු වෙරළ පැත්ත, ඒ කියන්නේ මුහුද පැත්තෙන් තමා ඒකපාර්ශික ආලෝකයේ හොඳට ලැබෙන්නේ. අනිත් පැත්තෙන් එච්චර ලැබෙන්නේ නැහැ. ලැබෙනෝ එච්චර ලැබෙන්නේ නැහැ. හේතුව තමයි ඒ පැත්තේ වෙනත් ගස් තියෙනවා, වෙනත් බාධක තියෙනවා, වෙනත් ගොඩනැගිලි ඉදිකිරීම් තියෙන නිසා ඒ පැත්තෙන් බාධා වැඩි. ඒ පැත්තෙන් සූර්යාලෝකය එන්නේ නැහැ වැඩි. නෝ, එන්නේ නැතුව නෙමෙයි යන්තම් එන්නේ. මොකද අරක තීර සාපේක්ෂව වැඩි නිසා තමයි ශාඛන්ත ටික ටික දුක්ක ඒ පැත්ත නැමිල වර්ධනය වෙනවා. යෝග අපි කියනවා වර්ධක චලනයක්. උග අපි කියනවා වර්ධක චලනයක්. වර්ධනය වෙමින් ශාකයේ පිහිටීම ටික ටික වෙනස් වෙනවා. පිහිටීම වෙනස් කියලා කියන්නේ සමස්ත ශාකයේම පිහිටීම වෙනස් වෙන්නේ නැහැ. මොකද එහෙම ශාක වලට පිහිටීම වෙනස් කරගන්න බෑනේ. උතල හැමෝම දන්නවා ශාකයේ තියෙන මූල පද්ධතිය මූල පද්ධතිය මගින් ස්ථිර පොළවට සවිලා ඉන්නේ. ඒ නිසා ශාක වලට සංචරණය කරන්න බෑ. අනින්තරට ගමන් කරන්න බෑ. समस्त शाखे संबंध आधार संबंध इतना बारदक चलने सिद्धि कसल कुमरा कसल वेल्या कसल तीन दस कुर पत्र पहाल मटम इहली एक पार्शिक आलोक अरे कुमर आईने कुमर आईने वेडन गस मुखदेने कुमर पेतर टिकेन पटांगा आते सामान्य गोड़ बीम विना शाकती नेमी मग सिद्धुने इतकोट उत्तर सिद्धुने वर्धक चालन वर्धक चालन दवगत अभी दे मूल මුල ටික 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 මුලේ කෙලවර පහට 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 පොළොව අභ්‍යන්තරයට මෙහෙම නේ දික් වෙනවා. අපි කියන මුල වර්ධනය වෙනවා. ඊඕකත් චලනයක් වර්ධක චලනයක් ශාක කොටසක මුල නේ මුල ටික 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 පොළොව අභ්‍යන්තරයට යනවා. ඒතර කඳේ ඉහළ කෙලවර අග්‍රස්තය ඕ කඳේ අග්‍රස්තයක් ඉහළට නේ ටික 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 ඉහළට වර්ධනය වෙනවා. ඒතර ඒව ඔක්කොම චලන. ඒ වර්ධක චලන. ඉතින් මොන්නේ චලන ඔක්කොම ටික ගැන දැන් කතා කරන්න හදන්න.
ඒක නිසා අපිට මෙන්න මෙහෙම කතාවක් කියන්න පුළුවන් පුතාලා. ඒ තමයි මේ ශාක චලනයක් කියලා කියන්නේ. හරි? ශාක චලනයක් කියලා කියන්නේ ශාක චලන. හරි? ශාක චලනයක් කියලා කියන්නේ මේ අපි කියන්නේ ශාකය තුළ සිදුවන වර්ධනය නිසා, ඒ කියන්නේ ශාකය තුළ සිදුවන වර්ධනයක් නිසා හෝ වර්ධනය වීමක් දැන් නේ අර මුහුද දෙසට ශාක කඳ නැමිලා වර්ධනය වෙනවනේ වර්ධනයක් නේද වර්ධනයක් දැන් අර හැන්ද වෙනකොට තෝරමාර කතුරු වුරුංගා සියඹල ගස්වල පත්‍රිකා හැකිලිම පසුදා උදෑසන පත්‍රිකා දිගහැරීම එක වර්ධනයක් නෙමෙයි එතකොට අපි කියන ශාක චලනයක් කියලා කියන්නේ එක්කෝ වර්ධනයක් නිසා ඇති වෙන දෙයක් ඔක්කොම වෙන්නේ ඉතින් උත්තේජක ප්‍රතිචාර දැක්වීමක් ලෙස උත්තේජක ප්‍රතිචාර දැක්වීමක් ලෙස තමයි ওই චලන සිදුවෙන්නේ අපි කියනවා උත්තේජකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස දැන් අතනම මුහුද ගාවන ඒකපාර්ශ්වික ආලෝකයේ තමයි උත්තේජය ඒකට දක්වන ප්‍රතිචාරය තමයි කඳේ දෙස නැමි වැඩි රහැන්ද වෙනකොට නිදා ගන්න ශාකවල මේ පත්‍රිකා පසුදා උදෑසන ආයමත් දිගහැරෙන්නේ අර සූර්යාලෝකය වෙනකොට. ඒතර සූර්යාලෝකය තමයි උත්තේජය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි පත්‍රිකා දිගහැරීම. ඒතර මේ හැම ශාකයක්ම චලනයක් කරන්නේ උත්තේජන ප්‍රතිචාර දැක්වීමක් ලෙස. දැන් අපි නිදි කුම්බා ස්පර්ශ කරාමනේ හැකිලෙන්. ඒතර උත්තේජය තමයි ස්පර්ශ කිරීම. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි පත්‍රිකා හැකිලීම. ඒතර අපි ශාක චලන වල අර්ථ දැක්වීම කියන ගියාම කියනවා මේ උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස හරි උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උත්තේජන ප්‍රතිචාර දැක්වීමක් ලෙස ශාකය තුළ සිදුවන වර්ධනයක් නිසා හෝ නැත්නම් ශාකයේ සිදුවන වර්ධනයක් නිසා හෝ වර්ධනයක් නිසා හෝ ශූනතාවයේ සිදුවන වෙනසක් නිසා අන්න එක තේරෙන්නේ නැහැ ශූනතාව වෙනසක් නිසා ශූනතාව වෙනසක් ශූනතාව වෙනසක් නිසා මොකද ශූනතාව වෙනසක් කියලා කියන්නේ පොඩ්ඩක් ඉන්නකෝ ඒකේම අමාරු වචනයක් විදිහට තියන්නකෝ මම ඒක පැහැදිලි කරා නේ අපි කියනවා ශාක චලනයක් කියලා කියන්නේ මේ ආත දැකීම කියද්දි මෙන්න මේවා කියවෙන්න ඕන ශාක චලනයක් කියලා කියන්නේ උත්තේජය කර දක්වන ප්‍රතිචාරයක් ලෙස උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස හරි උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස කියලා කියවෙනත් ඕන අර්ථයක් ඒ වගේම කියවෙන්න ඕන ශාකයේ තුළ සිදුවන වර්ධනයක් නිසා හෝ වර්ධනයක් නිසා හෝ නැත්තම් කිනු ශූනතාව වෙනසක් නිසා ශූනතාව වෙනසක් ඒක ලියලි දුක පොඩ්ඩක් මයිවස් කියන්න ශූනතාව වෙනසක් නිසා ශූනතාවේ වෙනසක් නිසා ශූනතාවේ වෙනසක් නිසා ශූනතාවේ වෙනසක් නිසා සිදුවන අපි කියනවා ශාක කොටසක සිදුවන ශාක කොටස ශාක කොටසක සිදුවන ශාක කොටසක සිදුවන පිහිටීමේ වෙනස ශාක කොටසක සිදුවන පිහිටීමේ වෙනස ශාක කොටසක සිදුවන පිහිටීමේ වෙනස මොකද ශාක කොටසක කියලා කියන්නේ සමස්ත ශාකේම නම් කවදාවත් පිහිටීමේ වෙනසක් ඇති කරන්නේ එහෙම පිහිටීමේ වෙනසක් ඇති කරගන්නේ නැහැ. අපර පිහිටීමේ වෙනසක් ඇති කරගන්නවා කියන්නේ සමස්ත ශාකයෙන් පිහිටීමේ වෙනසක් ඇති කරගන්නවා කියන්නේ ඒ මුල් වලින් ගැලවිලා ශාකයේ සමස්ත ශාකයෙන් වෙන තැනකට යනවා. එහෙම වෙන්නේ නැහැ. මේක ශාක කොටසක තමයි සිදුවෙන්නේ. එක්ක අතු වල, එක්ක පාත්‍ර වල, එක්ක කඳේ, එහෙම මේ පුෂ්ප වල අග්‍රස්ථාංකුරේනේ. එහෙම එක තැනක තමයි මේක සිදුවෙන්නේ. එක තැනක තමයි සිදුවෙන්නේ. දැන් මම කියන මේ වර්ධනයක් නිසා ඇති වෙන පුළුවන් කියන්නේ හරි. ඒක ප්‍රශ්නයක් නෑ පුතා.
අර මුහුදු වෙරළාසල තියෙන පොල් ගස්වල නේ කඳ වර්ධනය වීමත් එක තමයි නැමිලා මුහුදු දෙසට නැමෙන්නේ වර්ධනය වෙලා හරි වර්ධනයක් නිසා මොකද මේ ශූනතාවය වෙනසක් නිසා ශූනතාවය ශූනතාවය වෙනස අන්නේ කියන පොඩ්ඩක් කියන්න ශූනතාවය වෙනසක් මේ සතියේ මම මේ කතාවක් මම කිව්වා දැන් පුතල දැනගන්න ශාක තුල තියෙනනේ ශාක සෛල ඔය ශාක සෛල වලට ජලය හොඳට පිරීලා තියෙනවා නම් ඇතුලේ සෛල පිරුණු ස්වභාවයක් ගන්නවා අපි කියනවා සෛල ශූනයි කියනවා මෙන්න ශාක සෛලය ගමුකෝ මයික් ඔෆ් කළා නෑනේ රෙල මයික් ඔෆ් ඔන් කරපුවා හරි බලන්න ශාක සෛලයක් මෙන්න මේ වගේ 10 සිට අපි ශාක සෛල අදිනු මේ පිටතින්ම තියෙන සෛල විද්‍ය අපිට කරන සෙල් වෝල් එක සෙල්ියුලෝස් සෙමි සෙල්ියුලෝස් අපේක්ටින් වලින් හැදලා තියෙන ඊට ඇතුළතින් තියෙන ප්ලාස්මා පටලය අපිට කරන සෛල පටලය කියලා මැදට වෙන්න තියෙන විශාල මැද රික්තකය ඒ වගේම පරයන්තරින් තල්විලා නැෂ්ටිය තියෙනවා එතන මේ අවකාශය තුළ කුකු තරලයක් වන සෛල ප්ලාස්මික ඉඳලා ඒ සෛල ප්ලාස්මික වල මයිටොකොන්ඩ්‍රියා පළුවන්ක ප්ලාස්මික ජාලිකා සිඳුවන්ක ප්ලාස්මික ජාලිකා රයිබොසෝම ගෝල්ගි දේය මොන ගොඩක එකතුවක් තියෙන ශාක සෛලය කියන්නේ එතකොට මේ ශාක සෛලයට හොඳට ජලය ලැබෙනවා නම් ශාක සෛලයේ හොඳට පිරුණු ස්වභාවයක් ගන්න ශාක සෛලයේ පිරුණු ස්වභාවයක් ගන්න ජලය ලැබෙනකොට එතකොට පිරුණු ස්වභාවයක් ගන්න ඕන අපි කියනවා සෛල ශූන වෙලා ශූන විය හැබැයි මේ සෛල වලින් ජලය අනවශ්‍ය ලෙස නේ ඕනටත් වඩා ඉවත් වුණොත් මොකද වෙන්නේ මේ සෛල පිරුම ස්වභාවයක් ගන්නේ නැහැ ඒතර කියන්නේ අර හැකින් ස්වභාවයක් වගේ ගන්නවා අපි කියන්නේ මේ සෛල වලට ඒ වගේ අවස්ථාවල අපි කියන්නේ සෛල විශූණ වෙලා බාට පස්සේ කාලෙක මේ වචන ඉගෙන ගන්න ලැබෙයි විශූණ විය හරියට මේවා ෂොපින් එකක් අරගෙන ඉස් ෂොපින් එකක් අරගෙන ඉස් ෂොපින් එකක් අරගෙන මේ ඒකට ජලය හොඳට පුරවලා හට ගැට ගහලා ගත්තොත් ඒකට හොඳ දැඩි බවක් හයිය බවක් පිරුණු ගතියක් එනවා ඕකෙන් ජලය ඉවත් කරන ඉවත් කරන ඉවත් කරන මොකද වෙන්නේ නිකන් අර හැකිලා වගේ යන එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ ඒත් ජලය මගින් තමයි ඔය වැඩේ කරන්නේ සෛල ශූන වීම හෝ විශුණ වීම සෛල වලින් ඕනට මේ සෛල වලින් ජලය පිට වෙනවා නම් අපි ඔකට කියන්නේ බහිරාශෘතිය කියලා. සෛලනේ සෛල වලින් ජලය පිටරන නම් සෛල අපිට විශූණ වෙනවා. පොඩි වෙනවා. සෛල තුළ ජලය එකතු වෙනවා නම් අපි කියනවා සෛල පිරුණු ගතියකට එනවා නම් ටර්ජිඩ් වෙනවා අපි කියනවා ශූණ. ශූණ තත්ත්වයටපත් වෙනවා. හරි. දැන් මම කියන්නම් වෙන වැඩේ පුතාලා මෙහෙම හිතන්නකෝ. ඔය කතුරු මුරුංග වගේ ශාකවල කතුරු මුරුංග දැන් හැන්ද වෙනකොට නිදා ගන්න පත්‍රණේ තියෙන සෝරි පත්‍රිකා හැකිලෙනව නේද කතුරු මුරුංග වල හැන්ද වෙනකොට මේ සූර්යා බැහැගෙන යනකොට කතුරු මුරුංග වල පත්‍රිකා හැකිලෙනව නේද සියඹල වල හැකිලෙනව නේද හරි මම සියඹල ගැන කියන්නකො සියඹල දැකලා ඇතිනේ හරි මෙන්න සියඹල මේ තියෙන සමස්ත පත්‍රය සියඹල කියලා කියන සරල පත්‍රයක්ද සංයුක්ත පත්‍රයක්ද චැට් බොක්ස් එකට වන්න මම උගන්වලා තියෙන අට වසරේ තුන්වෙනි පාඩම ශාකය ගැන උගන්වලා තියෙනවා සියඹල වල තියෙන කතුරු මුරුංග වල තියෙන මේ දෙකම තියෙන්නේ සරල පත්‍රද සංයුක්ත පත්‍රද සරල පත්‍රද සංයුක්ත පත්‍රද සරලද සංයුක්තද හරි උත්තරේ නෝ සංයුක්ත නියමයි පුතා දැනගන්න මෙහෙම කාරණයක් ඒ තමයි මේ පත්‍රයක පත්‍ර තලය මෙහිම
තනි ඒකකයක් ලෙස තියෙනවා නම් පත්‍රයක පත්‍රතලයේ මේ වගේ තනි ඒකකයක් ලෙස තියෙනවා නම් අපි සයන්ස්වලදී කියන්නේ මේ පත්‍රවලට මොන පත්‍ර කියලාද සරල පත්‍ර අටවසරේ තුන්වෙනි පාඩම විදිහට ගන්න දැන් ආඹවල පේරවල නේ පොස්වල දෙල්වල තියෙන සරල පත්‍ර පත්‍රතලය මේ පත්‍රතලයේ තියෙන්නේ මෙන්න මෙහෙම නම් හරි ඔන්න මම පත්‍රතලයේ තියෙන සීමාව පෙන්නන්න පුතාට ඔන්න පත්‍රතලයේ තියෙන ඕන සීමාවේ පත්‍රතලයේ තියෙන අර එකිනෙකින් වෙන් වූ කුඩා ඒකකවලින් 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 නම් පත්‍රතලයේ හැදිලා තියෙන්නේ එකිනෙකින් වෙන් වූ කුඩා ඒකකවලින් නම් පත්‍රතලයේ හැදිලා තියෙන්නේ මම මේ කඩේරි මකන්න නම් දැන් පත්‍රතලයක් නැහැ නේ සම්පූර්ණ පත්‍රතලයක් මේ බලන්න මෙන්න පත්‍රතලයේ හැදිලා තියෙන එකිනෙකින් වෙන් වූ කුඩා ඒකකවල එහෙනම් මේ වගේ නේද පුතේ මේ වගේ නේද සියඹලවල මේ වගේ නේද කතරගුරුකවල කොහොමයි නේද තියෙන හැල ඉතින් මෙහෙමනම් කියන අපි මොන පත්‍ර කියලා දඩවසර කියන්නේ අපි ඉගෙන ගන්න තියෙන මේවා සංයුක්ත පත්‍ර ආපහු ගමන් උත්තරේ යෝනි chat box එකේ දැක්කේ ඉඳලා ආව වෙනවා හරි සංයුක්ත පත්‍ර එතකොට මේ සංයුක්ත පත්‍රය මේ සම්පූර්ණ පත්‍රය තමයි සංයුක්ත පත්‍රය එතකොට මේ සංයුක්ත පත්‍රයේ තියෙන මේ එකිනෙකින් වෙන් වූ කුඩා ඒකක එකිනෙකින් වෙන් වූ කුඩා ඒකක එකිනෙකින් වෙන් වූ කුඩා ඒකකට අපි කියනවා සයන්ස් වලදී මොනවද කියලාද කියන්නේ පත්‍රද පත්‍රිකාද පත්‍රද පත්‍රිකාද පත්‍රය තමයි මේ තියෙන සංයුක්ත පත්‍රය මේකට කියන්නේ මොනවද පත්‍රිකා පත්‍රිකා අනිදා එතකොට දැන් මම කියන්න හදන අප හැඳ වෙනකොට තෝර ගස්වල මාර ගස්වල කතරගුරුංග ගස්වල ඇයි මේ පත්‍රිකා හැකලෙන්නේ කියලා කියන්න හදන එක වර්ධක චලනයක් නෙමෙයි එක වර්ධක චලනයක් නෙමෙයි එක ශූනතා චලනයක් ශූනතාවේ වෙනසක් නිසා තමයි වෙන්නේ මෙන්න මේ වෙනස නිසා මෙන්න මේ වෙනස නිසා තමයි ඔය වැඩේ වෙන්නේ එතකොට කියනවා මෙන්න මේ අපි සලකමුකෝ කතරමුරුංගවල මේ කතරමුරුංගවල මම මෙන්න මේ පත්‍රිකා විතරක් සැලකිලිද ගන්න මේ කොටුවක් ඇතුළත තියෙන පත්‍රිකා විතරක් සැලකිලිද ගන්න ඒ පත්‍රිකාව මේ ශාකපත් මේ පත්‍රිකාව සම්බන්ධයෙන් තැන තියෙනනේ මම එතන පොඩක් ලොකු කරලා දීනවා මම මෙන්න මේක පොඩක් ලොකු කරලා දීනවා මෙතන මෙතන පොඩක් ලොකු කරලා දීනවා බලන්න ඔන්න තියෙන අර ලොකු පත්‍රය මෙන්න ලොකු පත්‍රය අර කොටස මෙන්න පත්‍රිකාව මෙන්න සම්බන්ධ වෙන තැන ඒ සම්බන්ධ වෙන තැන චූටි ඉදිරිමක් වගේ කොටසක් තියෙනවා අපි කියනවා මේ පත්‍රිකාවල අර පත්‍රිකාවේ පාදේ පාදයේ ආසන්න පොඩි ඉදිරිමක් තියෙනවා සියඹලවල කතරගුරුංගවල පත්‍රිකාවක් ගලවලා ගන්න දැ ගන්න පුළුවන් දෙයක්. මම මතකයි වගේ. ඒ පත්‍රිකාවක් මෙහෙම ගලවලා ගත්තොත් පත්‍රිකාවේ පත්‍රිකාව ශාකයට සම්බන්ධ වෙන පොඩි නිකන් ඉදිමුමක් තියෙනවා. චූටි ඉදිමුමක් තියෙනවා. ඒක මහ විශාල එහෙම නෙමෙයි චුට්ටි කැටිත්තක් වගේ තියෙනවා. අන්න ඒතරගෙන එතනගෙන මම මේ කියන්නේ. අන්න ඒ ස්ථානට අපි නමක් කියනවා उपदान उपदान स्थान मृदु स्तर शैल शैल मृदु स्तर शैल शैल जाती හරි මේ උපදාන කියන ප්‍රදේශයේ තියෙන මෘදු ස්තර සෛල අන්නේ මෘදු ස්තර සෛල සමහර වෙලාවට ශූන වෙනවා නේ සමහර අවස්ථාවේදී ශූන වෙනවා සමහර අවස්ථාවේදී විශූන වෙනවා උතන ලොකු කතාවක් තියෙනවා අභ්‍යන්තරේ උපදානයේ ඔය ඉහළින් කියන සෛල අපි කියනවා ශූන වෙනවා කියලා උපදානයේ පහළින් තියෙන සෛල විශූන වීමත් එක්ක
පහළනිකන් පත්‍රිකාව හැකිලෙනවලු. එතැනේ උපදානී ඉහලින් තියෙන සෛල හොඳට ශූන වෙනවලු. උපදානේ මේ යටි පහළින් තියෙන සෛල විශූන වෙනවලු. හැඳ වෙනවලු. එතකොට මොකද වෙන්නේ අර උඩ තියෙන දැන් උපදානේ දැන් මෙහෙම හිතන්නකො. ඔන්න මේ තමයි පත්‍රිකාව. උදාහරණයක්ම පෙන්නනවා. අර මෙහෙම යතු. මෙන්න පත්‍රිකාව ඔහොම තියෙන කෙනෙක් හිතන්නකො. මෙන්න මේ සම්බන්ධන ස්ථානය කියලා හිතන්නකො. ඉහළින් තියෙන සෛල ශූන වෙනවා නම් පහළින් තියෙන සෛල විශූන වෙනවා. මේ වෙලාවේදී මේ පත්‍රිකාව මෙහෙම ඍජුව තියෙන පත්‍රිකාව මෙහෙම පහට වැටෙනවා. පහට වැටෙනවා. එයි මේ ඉහළින් තියෙන සෛල ඉහළින් තියෙන සෛල හොඳට පිරුණු ගතියක් තියෙනවා. ඉහළින් තියෙන සෛල පිරුණු ගතියක් තියෙනවා. පහළින් තියෙන සෛල හැකිලා එතන මොකද වෙන්නේ පත්‍රිකා පත්‍රිකා මෙහෙම කඩාගෙන වැටෙනවා වගේ වෙනවා. කඩාගෙන වැටෙනවා කියන්නේ ගැලිලා වැටෙන්නේ නැහැ හැකිලනවා. හරි. එහෙම වෙනස්කම් ඇති වෙන්නේ නැත්නම් නැත්නම් මට මේක එච්චර පැහැදිලි කර නැතු කියන්න පුළුවන් සෛල ශූන වීම විසුණු වීම නිසා තමයි මේක වෙන්නේ කියලා. මෙහෙමයි අර උපදානයේ සමහර තැන්වල සෛල ශූන වෙනවා සමහර තැන්වල විසුණු වෙනවා. ඒ වෙනසත් එක්ක තමයි පත්‍රිකාවට ඍජු ලෙස ඉන්න බැලුව පත්‍රිකා නිකන් මෙහෙම පා නැතු වෙනවා. ආයම පසුදා උදෑසන ඉරේලිය වැටෙනකොට උත්තේජය ලෙස සූර්යාලෝකය වැටෙනකොට අර නොගෙලපීම් ටික හරි ගිහිල්ලා හරිද පුතාලා එක සැරේට විසද්දි උනා නේද අපි ඔක්කොම දැන් හරිද බලන්න පද්ධති හතරේ මට මැසේජ් එකක් ගන්න එවන ඕකේද කියලා කැමරා හොඳට පැහැදිලිද ස්ක්‍රීන් එක පැහැදිලිද පේනවද රූප පේනවද හරිනේ හරි හරිනේ හරි 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 පුතාලා හරි හරි එතකොට අර හැන්දෑවට නිදා ගන්නමයි කියන ශාකවල පත්‍රිකා ඒ විදිහට තමයි හැකිලීමට ලක් වෙන්නේ. අර පත්‍රිකාව ශාකයට සම්බන්ධ වෙන ස්ථාන අපිට උපදාන. ඒ උපදානවල මේ උපදාන ඒ උපදානයේ තියෙන ස්ථානයේ තියෙන අර ඉහළින් තියෙන සෛල ශූන වුණාම පහළින් තියෙන සෛල විශූන වුණාම අර මෙහෙම දැන් මේක නම් පත්‍රිකාව ඔහොම තියෙන්නේ නැහැ. ඔබට ගලක් පාන නැතු වගේ වෙන්නේ. ගැලවිලා වැටෙන්නේ ආයම පසුදා උදෑසන ඉරෙලිය වැටෙනකොට ඔය අසනේ අසම ඒ කියන්නේ එක පැත්තක් ශූන වෙලා අනිත් පැත්ත විශූන වෙලානේ තියෙන්නේ. පසුදා උදෑසන ඉරෙලිය වැටෙනකොට ආයමත් ඔය නොගැලපීම හරි ගිහිල්ලා සාමාන්‍ය පත්‍රපත් වෙනකොට ආයම පත්‍රකා දිගහැරෙනවා. ඔක තමයි වෙන්නේ. එතකොට ඒක අර හැඳ වෙනකොට ශාක ගස්වල පත්‍රිකා හැකිලෙන එකයි පසුදා උදෑසන ඉරෙලිය වැටෙනකොට පත්‍රිකා දිගහැරෙන එකයි වර්ධක චලනයක් නෙමෙයි. එතන මේ පත්‍රයේ විශාල වෙලා එහෙම දිග වැඩිලා පළල වැඩිලා එහෙම වර්ධනය වීමක් නෙමෙයි. එතන වෙන්නේ ශූනතාව වෙනසක්. අද ශූනතාව වෙනසක් තමයි තියෙන්නේ. දැන් මට හරි ලේසි වෙයි මේ අර ශාක චලන වර්ග දෙක කියන එක. දැන් ශූනතාවය කියන කතාව දන්නවනේ. එතෙන් තමයි මට එන්න ඕන වෙලා තිබුණේ. එහෙනම් අර්ථ දැක්වීමෙන් දැන් පැහැදිලිද? එතන ශාක චලනයක් කියලා කියන්නේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස වර්ධනයක් නිසා හෝ සමාහට ශාකයේ වර්ධනයක් සිදු වෙන අවස්ථාව තුන අපි වලින්න වර්ධක චලන නැත්තම් ශූනතාවයේ වෙනසක් නිසා අපි වල කියන ශූනතා චලන ඔය නිදිකුම්බා පුතාලා නිදිකුම්බා පත්‍රිකා ස්පර්ශ කරනකොට ඒ පත්‍රිකා හැකිලිම වෙන්නේ මේ වගේ ශූන විශූන වීමේ වෙනසක් වෙන්නේ හරිද ඒ කියන්නේ සෛලවල ශූනතාවයේ වෙනසක් තමයි එතනත් ඇති
ඒක නිසා කියනවා වර්ධනයක් නිසා හෝ ශූන්‍යතාවයේ වෙනසක් නිසා ශාක කොටසක සිදුවන සම්පූර්ණ ගසේම නෙමෙයි සම්පූර්ණ ගසර පිළිබඳ වෙනසක් ඇති කරගන්න බෑ මූල වලින් ස්ථිර බලන සමිත නිසා ඒක නිසා කියනවා ශාක කොටසක සිදුවන පිළිබඳ වෙනස වැඩි හරියට අපි දැන් යම් බෝඩ් එකේ මේක මම අකනවා දැන් හරි මට ඕන තැනට දැන් මං ආවා ශූන වීමක් තියාගත්ත විශූන වීමක් තියාගත්ත දැන් මට ශාක ධර්ම වර්ග දෙක පැහැදිලි කරන්න තියෙන දැන් හරිම ලේසි වැඩි අද තාම ටියුට් එකේ නෝට් එකේ යන්න බා බලා ගන්න පුළුවන් තරම් අරමු කාරණා ඔළුවට එකතු කර ගන්න හරි පොත්වල සටහන් තිබුණට වැඩක් නැහැ මේ දැනුම තියෙන ඕන ඔළුව බලන්න වැඩ ඔක්කොම නැත්තම් ශාකවල සිදුවන චලන පුතාලා ශාකවල සිදුවන චලන ප්‍රධාන ආකාර දෙකයි ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි ශාක චලන ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා ප්‍රධාන ආකාර දෙකක් ඇති තමයි අධ්‍යනය කරන්නේ ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි එකක් තමයි ශාක චලන ආකාර දෙකයි ආකාර දෙකකට බෙදෙනවා එකක් තමයි ආවර්ති චලන එකක් තමයි ආවර්ති චලන එකක් තමයි ආවර්ති චලන අනිත් එක තමයි සන්නමන චලන එකක් ආවර්ති චලන අනිත් එක සන්නමන චලන සන්නමන චලන හරි මොකද මේ ආවර්ති චලන කියලා කියන්නේ මේ දෙකේ වෙනස්කම් මොනවද ආවර්ති චලන කියන්නේ මොනවද සන්නමන චලන කියන්නේ මොනවද හරි අපි සංසන්දනය කරමු දෙපැත්තට බෙදාගෙන සංසන්දනය කරමු වම් පැත්තේ ආවර්ති චලන දකුණු පැත්තේ සන්නමන චලන හරිම ලේසි ආවර්ති චලන කියලා කියන පුතේ මෙතන වෙන්නේ උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර කිසියම් මනා සම්බන්ධතාවයක් මෙතන තියෙනවා හරි මෙතන කියන උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර මනා සම්බන්ධතාවයක් නැහැ පොඩ්ඩක් ඉන්නකෝ ඒ කතාව පැහැදිලි නැහැ තාම ප්‍රධානතම කාරණේ තමයි අපි දැන් දන්න මේක වර්ධක චලනයක් විතර අපිට සලකන්න පුළුවන් ගොඩක් කියලාට වර්ධක චලනයක් විදිහට සලකන්න පුළුවන්. මෙතන මේ 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 ආවර්ති චලන සිදුවෙන්නේ වර්ධනයේ වෙනසක් නිසා ගොඩක් කියලාවත්. හැමතිස්සෙම නේ ගොඩක් කියලා. වර්ධනයක් තමයි මේ වර්ධනයේ වෙනසක්. වර්ධනයේ වෙනසක් මෙතන ඇති වෙනවා. දැන් අර ශාක කඳ මුමුද දෙසර නැමී වර්ධනය වෙනවා. හරි වර්ධනයේ වෙනසක් මෙතන සන්නමන චලන කියලා කියන්නේ සෛලවල ශූනතාවයේ වෙනසක් නිසා තමයි ඇති වෙන්නේ ශූනතාවයේ විශූනතාවයේ දැන් ගන්න සෛලවල ශූනතාව ශූනතාව වෙනසක් නිසා ඇති වෙන්නේ ශූනතාව වෙනසක් නිසා ඇති වෙන්නේ ශූනතාව වෙනසක් නිසා ඇති වෙන්නේ
ඊළඟ කාරණේ ආවර්ති චලන උත්තේජයේ දිශාව සහ උත්තේජයේ දිශාව සහ ප්‍රතිචාරයේ දිශාව අතර ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධතාවයක් පවතී සම්බන්ධතාවයක් පවතී පොඩ්ඩක් ඉන්නකෝ සම්බන්ධතාවයක් පවතී හැබැයි පුතේ සන්නමන චලනවල උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවත් සම්බන්ධයක් නැහැ හරි මෙතන යන්න දැන් අපි දන්න තැනම කියමු මුහුද පැත්තෙන් ලැබෙන ආලෝකයට කියුවේ ඒකපාර්ශ්වික ආලෝකය. ඒතර ඒකපාර්ශ්වික ආලෝකයේ ලැබෙන දෙසර තමයි ශාක කඳ ටික ටික නැමිලා වර්ධනය වෙන්නේ. ඒතර උත්තේජයේ ලැබෙන පැත්තර තමයි ප්‍රතිචාරය සිදුවේ. උත්තේජයේ ලැබෙන පැත්තර තමයි ප්‍රතිචාරය සිදුවේ. එතකොට උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර සම්බන්ධතාවයක් තියෙනවා. මෙතන මේ බලන්න උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශා අතර මනා සම්බන්ධතාවයක් නැහැ. උදාලා කල්පනා කරන්න නිදිකුම් බොහොම පඳුරක් තියෙනවා කියලා හිතන්න. නිදිකුම්බ ඔන්න පත්‍රිකා ස්පර්ශ කරන්න හදන්නේ ඔය නිදිකුම්බ වල පත්‍රිකා ඉහළින් මම ස්පර්ශ කරා. නැත්තම් පහළින් ස්පර්ශ කරා. පැත්තෙන් ස්පර්ශ කරා. අනිත් පැත්තෙන් ස්පර්ශ කරා. ඕන පැත්තකින් ස්පර්ශ කරා. ප්‍රතිචාරයේ වෙන්නේ එකම දේ පත්‍රිකා හැකිලිම නේද? අද ඒ කියන්නේ මම නිදිකුම්බ ස්පර්ශ කරන්නේ මොන දිශාවෙන්ද කියන එක අදාළ නැහැ. ඒ කියන්නේ උත්තේජයේ දිශාව සැලකිල්ලක් නැහැ. උත්තේජයේ දිශාවත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. කොහොමද ස්පර්ශ වෙනවන්නේ? පත්‍රිකා හැකිලි. අපි නිසා කියන උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර මනා සම්බන්ධතාවයක් නැතිව සන්නමන චල. දැන් ඔය නිදා ගන්න ගස් ටික තෝරමාර කතුරු කුරුඹ සියඹල ගස්වල නේ උත්තේජයේ ලැබෙන දිශාව අදාළත්වයක් නේ. හැන්ද වෙනකොට ඉරේලියනේ අඩු වෙලා යනවා. උදෑසන කාල ජාමත් ඉරේලිය සූර්යාලෝකයේ තීව්‍රතාවය වැඩි වෙනවා. ඒතරම මොකද ඉතින් පච්චුකා දිග හැරෙනවා. ඒ ආලෝකෙ මෙහෙන් ලැබෙනවද මෙහෙන් ලැබෙනවද මෙහෙන් ලැබෙනවද කොහින් ලැබෙනවද එහෙම උත්තේජයේ දිශාව අතර සම්බන්ධයක් නැහැ. ඒක නිසා මතක තියාගන්න මේ සන්නමන චලන තමයි ඔය නිදි කුම්භ වල පත්‍රිකා ස්පර්ශ කරන පත්‍රිකා හැකිලිම. හරි? එතකොට ඔය තෝරමාර කතුරු මුරුංගා ශාක වල මේ සන්ධ්‍යා කරනට පත්‍රිකා හැකිලා නැවතත් උදෑසන කාලේ පත්‍රිකා දිග හැරීම සන්නමන චලන. තව උදාහරණ මතක් වෙනවා මේ දැන් නිදි කුම්භ ස්පර්ශ කරන්නත් ඕනේ සමහරලාට. උදාලා නිදි කුම්භ ශාකයේ සමහරලාට ස්පර්ශ කරන්නත් ඕනේ. හොඳ කම්පනයක් හොඳ කම්පනයක් හොඳ ভাইබ්‍රේෂන් එකක් හොඳ කම්පනයක් යෙදුණු ගමන් ඒත් පත්‍රිකා හැකිනේ. ඒකේ උත්තේජ්‍ය දිශාවයි ප්‍රතිචාර දිශාවත් සම්බන්ධයක් නැහැ. කම්පනයක් කොහෙන් හරි යෙදෙනවා නම් පත්‍රිකා හැකිනේ. තව වැල් දොඩම් වල එහෙම වැල් දොඩම් ශාකේ දන්නවද? වැල් දොඩම් ප්‍රෙෂන් කුප්පිල කියන්නේ වැල් දොඩක්. වැල් දොඩම් වල අර මේ දුර්වල කඳක් නේ තියෙන්නේ. ආධාරක වටා ඇතිනො නේද? පහුරු ආධාරයෙන් ආධාරක වටා ඇතිනො නේද? ඔව්. එතන මේ එහෙම උත්තේජයේ දිශා ප්‍රතිචාර දිශා අතර සම්බන්ධයක් නැහැ. ආධාරක ඇතිනො ආධාරකේ වටා ඇතින එක තමයි වෙන්නේ. පහුරු ආධාරයෙන් ආධාරකට සම්බන්ධන එක තමයි වෙන්නේ. හරි නේද? එතකොට ඒවයිදී අපි කියනවා වර්ධක චලන නෙමෙයි තියෙන්නේ සන්නමන චලන. වර්ධක චලන නෙමෙයි තියෙන්නේ සන්නමන චලන. අපි කියනවා උත්තේජයේ දිශාවයි ප්‍රතිචාර දිශාවත් සම්බන්ධතාවයක් නැහැ. ඒව ඇති වෙන සෛල වල සිදුන ශූන්‍යතාවය වෙනසක් නිසා. තව කාරණයක් කියනවා මේ වර්ධක ද්‍රව්‍ය. වර්ධක ද්‍රව්‍ය. ශාක වර්ධක ද්‍රව්‍ය තියෙනවා. අපි කලින් පාඩමේ ඉගෙන ගත්තනේ මොනවද ශාක වර්ධක ද්‍රව්‍ය? ඔක්සීන, ගිබෙරලින්, සයිටෝකයිනින්, ඇබ්සිසික් ආම්ලය. එතින් ඒ කියපු ශාක වර්ධක ද්‍රව්‍ය. මේ ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැහැ. ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් නැත. සන්නමන චලන.
හැබැයි මේ පැත්තට කියනවා ආවර්ති චලන වලට ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙනවා. මතකද ඒකපාර්ශ්වික ආලෝකයේ දෙසක ශාකකද නැමිල වර්ධනය වීම ආවර්ති චලනයක්. එතෙන්දී ඔක්සිජන් උදාන්නේ ඔක්සිජන් නේද ඒකට හේතු වෙන්නේ. මතකද ප්‍රැක්ටිකල් එක අපි කතා කරා ඔක්සිජන්. අර මතකද සූර්යාලෝකය ලැබෙන පැත්තට ලැබෙන පැත්තේ ඉඳන් ප්‍රතිවිරුද්ධ පැත්තට ඔක්සිජන් විසරණය වෙලා ඒ ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ශාකයේ කඳේ ටිකක් පහළට යාමත් එක තමයි ඒ පැත්තේ සයිඳ වැඩිපුර දික් වෙලා කඳ ඒ පැත්තට නැමෙන පටන් ගන්නවා. මතකද ප්‍රැක්ටිකල් එක හත්වෙනි පාඩම. එතකොට එතෙන්දී කියවෙන ඔක්සිජන් වල බලපෑමෙන් තමයි ऑक्सीजन की ना शाखा वर्धक द्रव्य बल पैमिंग तमाई शाखा का दर एक पार्श्व का आलोक के दिस नेमिल वर्धने में ये ना वर्धक चलने आप में हो ये वर्धने विनसक में सहायता में चलना वर्धक चलने में हो आवर्ती चलने के लिए क्या तो मेरे बात शाखा वर्धक द्रव्य बल पैम होती है अबे सामने में चलने तो शाखा वर्धक द्रव्य बल पैम नहीं अरे देन मुहद उदाहरण की ना बल अरे उदाहरण तब कोई इधर क्या अंतिम बुदाला ये तमाई මේ ආවර්ති චලන පුතාලා ඒකට මට බෝඩ් එකේ මේකට මම හිස් කරන සම්පූර්ණයෙන් මේ ආවර්ති චලන පුතාලා දන්නවද දන්නේ නැහැ වර්ග දෙකකට බෙදෙනවා ආවර්ති චලන වර්ග දෙකකට බෙදෙනවා එක වර්ගයක් තමයි ධන චලන එක වර්ගයක් තමයි ධන චලන අනිත් වර්ගය තමයි ඍණ චලන ඒ මොකද්ද දනරින කතා මෙතන පැටලෙන්නේ මේ ආවර්ති චලන වර්ධනීය වෙනසක් නිසා ඇතිවන චලන ඔය උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධතාවයක් තියෙන චලන ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් තියෙන චලන බෙදෙනවා ප්‍රධාන වර්ග දෙකකට එකක් ධන චලන අනිත් එක ඍණ චලන මේ පැත්ත එහෙම නැහැ මේ පැත්ත එහෙම නැහැ මොකද මේ ධන චලන සහ ඍණ චලන වල කතාව මම අර පැත්තේ බෝඩ් එක මකන්නම් මේ පැත්තේ බෝඩ් එක මකනවා මේ ටික උඩ මකනවා දැන් හොඳම ටික පාඩම ඉද බලලා මේ උඩ මාතෘකාත් මකන්නම් දිනෙත් මකන්නම් හරිනේ හොඳට ඉද වුණා මේකත් මකනවා මොකද මේ ධන චලනයක් කියලා කියන්නේ ඍණ චලනයක් කියන්නේ මොකක්ද බලමු පුතාල හිතන්න මේ තියෙන්නේ උත්තේජයේ දිශාව නම් මම කියනවා උත්තේජයේ දිශාව මේ තියෙන්නේ උත්තේජයේ දිශාව හරි එතකොට ප්‍රතිචාරයක් මේ පැත්තරම සිදු වෙනවා නා ප්‍රතිචාරය කියන්නේ ශාකේනේ ප්‍රතිචාරය දක්වන ශාකේනේ ප්‍රතිචාරය දක්වන්නේ වර්ධනයක් නේ සිදු වෙන්නේ හරි උත්තේජයේ දිශාවටම උත්තේජයේ දිශාව පැත්තරම ප්‍රතිචාරයේ දිශාවක් තියෙනවා නා උත්තේජයේ දිශාවට ප්‍රතිචාරයේ දිශාවක් තියෙනවා නා එහෙම චලන වලට අපි කියනවා එහෙම චලන වලට අපි කියනවා ධන චලන කියලා මොකද්ද 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 තේරුම් ගන්න හොඳට දැන් උදාහරණ තාම පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්නකෝ උත්තේජයේ දිශාව පැත්තටම ප්‍රතිචාරයේ දිශාවක් තියෙනවා ඒක ධන චලනයක් විදිහට සලකනවා එහෙනම් ඍණ චලනයක් කියන්නේ මොකක්ද प्रतिचार උත්තේජය නේ උත්තේජය ලැබෙන පැත්තට නෙමෙයි ප්‍රතිචාරය දක්වන්නේ ප්‍රතිවිරුද්ධ පැත්ත උත්තේජය ලැබෙන පැත්තට නෙමෙයි ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රතිචාරයේ දිශාව තියෙනවා නම්
අපි එහෙම චලනවලට කියනවා එහෙම චලනවලට කියනවා මොන චලන කියලාද ඍණ චලන කියලා ඍණ චලන තාමත් හරියට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් උදාහරණයක් කිව්ව බලන්න උදාහරණකින් තමයි කතාව හොඳටම ඔළුවට යන්නේ හරි බලමු උදාහරණයක් බලමු දන චලන සහ ඍණ චලන මෙතුමිය අත්දැකීම මතනක් දාලා මේකත් දැන් කතා කරලා ඉවරයිනේ උදාහරණයක් බලමු මෙන්න උදාහරණ ඔතන පාලම මොන උදාහරණ ටිකක් කියනවද මේ තියෙන්නේ පොළොව මට්ටම උදාහරණ මේ තියෙන්නේ ශාක කඳ මේ තියෙන්නේ වායව කොටස් මේ තියෙන්නේ මූලපද उत्तर दाना में शाक मूल पहाड़ का वार्ता नहीं है इतने का वार्ता की चालन है शाक मूल पहाड़ का वार्ता नहीं है शाक मूल पहाड़ का वार्ता नहीं है इन्हें मैंने मुकुट निशान में गुरुत्व है निशान तो उत्तर दाना गुरुत्वाकर्षण बाले हैं मत इससे में गुरुत्वाकर्षण बाले हैं तीसरे में उन्हें वास्तु के क्रियात्मक हैं दें पृथ्वी माता तीन वास्तु उनके सह ने पासा तुलना तीन वास्तु के पास गुरुत्व क्रियात्मक है गुरुत्वाकर्षण बाले क्रियात्मक है तो ले गुरुत्व तीन पहलें इतने गुरुत्व ने उत्तेजित ने इतने पहल एक रात्रि प्रतिचार तो मैं मूले पैतृ वार्धनी ना गुरुत्व तीन पैतृ में गुरुत्वाकर्षण बाले क्रियात्मक में पैतृ में गुरुत्वाकर्षण बल यदि पत्र उत्तेजित गुरुत्वाकर्षण बल यदि मूले पत्र वर्धन अभियोग दान दान चलने गुरुत्वी पहाल ये पत्र मूल वर्धन पहाट 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 मूल यटटने शाखिक मूल सामान यटटयान इत गुरुत्वी अभ्यंतरे पुल अभ्यंतरे गुरुत्व यदि पत्र मूल वर्धन मेक दान चलने උත්තේජය තියෙන පැත්ත උත්තේජයේ යෙදෙන පැත්තට ප්‍රතිචාරයක් සිදු වෙනවා මේකද කියන්නේ ධන ගුරුත්වාවර්ති චලනයක් කියලා කියන්නේ එතකොට උත්තේජය තමයි මම මේ කියන්නේ ගුරුත්වය උත්තේජය තමයි කියන්නේ ගුරුත්වය ඒ ගුරුත්වය තියෙන පැත්තට මේ මූල වර්ධනය වෙනවා එහෙනම් මේකට කියන නම තමයි මේකට කියන නම තමයි ධන ගුරුත්වාවර්ති චලන කියලා කියන්නේ दान गुरुत्वावर्ती चलन गुरुत्वा गुरुत्वावर्ती चलन नाम आप दान ने कथा पहली दान इन्ने यार उत्तेजित पैतृण मूल वर्तने का निशा ये तो आवर्ती चलन एक निशा था मैं अगति ना आवर्ती तीन कुछ आवर्ती आवर्ती मित्र आवर्ती के निकट सकती है आवर्ती गुरुत्व आवर्ती इतना उत्तेजेवने गुरुत्व है उत्तेजेवने गुरुत्व एक ने साथ में कहने गुरुत्व आवर्ती ने गुरुत्व आवर्ती चल दान गुरुत्व आवर्ती चल दान क्या ने उत्तेजित इन पैतृण प्रतिचार है तीन ने उत्तेजित मैं गुरुत्व मैं का आवर्ती चलने के साथ में इतना आपने गुरुत्व आवर्ती कर लेती हूँ चलने एक आर ඊළඟට ඊළඟ අවස්ථාවට ඊළඟ අවස්ථාවෙ ඉන්න බලන්න පොළව මට්ටම මෙන්න ශාක කඳ අද ශාක කඳ මේ ශාක කඳ මෙහිම අතුරට බෙදිලා ඔම අතුරට බෙදිලා බෙදිලා ඔම ඊළඟට යනවා ඔම අතුරට බෙදිලා බෙදිලා ඊළඟට යනවා මේ තියෙන අග්‍රස්ත पुतलो सूर्यालोक सूर्यालोक उत्तेज मूल वैडा उत्तेजतमय उत्तेजतमय सूर्यालोक
උත්තේජ්‍ය සූර්යාලෝකය ඒකට දක්වන ප්‍රතිචාරය ලෙස ශාක කඳ ඉහළටයි වර්ධනය වෙන්නේ. ශාක කඳ ඉහළට වර්ධනය වෙනවා. ශාක කඳ ඉහළට වර්ධනය වෙනවා. ශාකේ අග්‍රස්තම්පුරේ නේ අග්‍රස්තේ ඉහළට වර්ධනය වෙනවා. ඒතර සූර්යාලෝකයේ ලැබෙන පැත්තදම මෙතන වර්ධනය සිදුවේ. අපි කියන සූර්යාලෝකය තියෙන දිශාවට සූර්යාලෝකයේ ලැබෙන පැත්තට ශාක අග්‍රස්තය වර්ධනය වීම අපි කියනවා ධන චලනය. ඒ උත්තේජය තියෙන පැත්තට ප්‍රතිචාරය. උත්තේජය තියෙන පැත්තට ප්‍රතිචාරය දුන්නු. හරි ඉහලින් ආලෝකයේ උත්තේජය ලැබෙන ඒ පැත්තට ප්‍රතිචාරය. ඒතර මේකට කියන්නේ ධන ධන මේ චලනයට කියන්නේ ධන පාලන ධන ප්‍රභාවර්ති චලන කියලා කියන්නේ. ධන ප්‍රභාවර්ති චලන. ඇයි එහෙම කිව්වේ? ධන ප්‍රභාවර්ති චලනය කියලා සරලයි. ධන කියන්නේ හේතුව තේරෙන්න ඕන. ධන කියන්නේ උත්තේජය කියන පැත්තන ප්‍රතිචාරය සිදුවෙන නිසා ප්‍රභා කියන වචනේ දානෙතු ප්‍රභා කියන්නේ අර ආලෝකයට කියන වචනයක් නේ ප්‍රභා ප්‍රභා ප්‍රභාව. අද ඒතර උත්තේජය ආලෝක නිසා ප්‍රභා කියන වචනේ ගත්තා. ආවර්ති චලනයක් නිසා වර්ති කියන වචනේ දැම්මා. එහෙනම් මෙතන අපි කියනවා ධන ප්‍රභාවර්ති චලනයක් තමයි සූර්යාලෝකයේ දෙසට ශාකය නේ ශාක අග්‍රස්ති වර්ධනය වීම. ඉතින් මොහොත දෙකලා අසරත් ඔය වැඩි තමා වෙන්නේ නේ. ඒක පාර්ශික ආලෝකය ලබා ගැනීම බලාපොරොත්තු වෙන ටික 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 ශාකද මේ පැත්ත නැමිලා කොහොම හරි මේ පැත්ත බලාගෙන යන්න පටන් ගන්නවා. වර්ධනය වෙන පටන් ගන්නවා. ඒක නේද වෙන්නේ? හරි. ඒකත් හරි. තව උදාහරණයක් මම මතක් කරනවා. උදාහරණ දෙකයි. උදාහරණ තුන්වෙනි එක. තුන්වෙනි උදාහරණය මම මෙන්න මෙතන ඉගෙන මෙන්න බලන්න. ඔන්න මේ ශාක කඳ පුතේ. මෙන්න ශාකන්දේ වාය කොටස්. මෙන්න මූල පද. පුතල් දන්නව නේද? පස් අංශු අතර. පුතේ පස් අංශු අතර තියෙනනේ හිස් අවකාශ. ඒ පස් අංශු අතර පවතින හිස් අවකාශවල තැන් තැන්වල ජලය එකතු වෙලා තියෙනවා. අපි මේ තැන් තැන්වල එකතු වෙලා තියෙන ජලයට කියන්නේ පොළොව මට්ටමින් පහළ පවතින ජලය අපි කියන භූගත ජලය. උල්පත්වල තියෙන ජලය කියන්නේ තෝම තමයි. භූගත ජලය. එතන භූගත ජලය දැන් පොළොවේ පහළනේ තියෙන්නේ. එතකොට පුතල කල්පනා කරන්න මෙතන උත්තේජය ජලය. පොළොවේ තියෙන ජලය උත්තේජය. අද පොළොවේ තියෙන ජලය තමයි උත්තේජය. ඉතින් මේ ජලය ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ මේ ජලය ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ මොකද එන්නේ මුලේ අග්‍රස්තය. මුලේ කෙළවර පහත වර්ධනය වෙනවා. නැත්නම් මුල් අර ජලයේ තියෙන තැන් වලට එහෙමනේ එම් ජලයේ තියෙන දිශාවට මුලින්ම වර්ධනය වෙනවා. දැන් කිසියම් ශාකයක් පසක ස්ථාවරව තියෙද්දී ඊආසනයේ ජල ප්‍රවාහයක් තියෙනවා. දිය කඩිත්තක් හරි දොළපාරක් හරි ගඟක් හරි ඊආසනයේ ගලනවා නම් අර ශාකයේ මුල් උත්සාහ කරනවා ටික 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 මුල් වල දිග වැඩි කරගෙන දිග වැඩි කරගෙන අර ජල ප්‍රවාහය පැත්තට යනවා. ඇයි ජලය අවශෝෂණය කරගන්න සඳහා. එහෙම කතාවක් මේ කියන්නේ. මෙතන ජලය පහලින් නෙමෙයි මෙහෙම සයිඩ් එකෙන් දුන ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ජලයේ තියෙන පැත්තට මුල වර්ධනය වෙන හදන මුදුන් මුලම නොවෙන්න පුළුවන්. ශාකා මුල් වෙන්න පුළුවන්. කොහොම හරි ජලයේ තියෙන පැත්තට වර්ධනය වෙන. මොකද මේක ජලය තමයි උත්තේජය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි මුලේ මේ පැත්තට වර්ධනය වෙන. එහෙනම් උත්තේජය දෙසටම ප්‍රතිචාරය දක්වන නිසා අපි මේකට කියනවා ධන චලනය. ධන මේක නිකම් නිකම් ධන චලනයක් නෙවෙයි අපි කියන්නේ ධන ජලාවර්ති චලනයක් කියලා කියනවා. ජලාවර්ති චලනය. ධන ජලාවර්ති චලනය. ධන ජලාවර්ති චලනය මොකද? ශාක කඳේ මුල ජලය තියෙන ස්ථාන කරා වර්ධනය වෙනවා. ඒ කියන්නේ පහළට වර්ධනය වෙනවා ජලය පිහිටි ස්ථානවලටනේ. ස්ථාන වෙත ශාක මුල දික්වීම වර්ධනය වීම සිදු වෙනවා. ඒක අපි කියන උත්තේජයේ තියෙන පැත්තට ප්‍රතිචාරය දක්වන සකින ධන උත්තේජයේ මේක ජලය නිසා ජල ආවර්ති චලනය නිසා ජල ධන ආවර්ති ජලාවර්ති වෙනවා චලනය.
එහෙනම් පුතාට දැන් තේරෙනවද නැහැ ආවර්ති චලන කියලා කියන්නේ වර්ධනයේ වෙනසක් නිසා ඇති වෙන චලන ඒක උත්තේජීය දිශාවයි ප්‍රතිචාරය දිශා අතර සම්බන්ධතාවයක් පවතින චලන මොකද අර උත්තේජීය ලැබෙන දිශාවටම ප්‍රතිචාරයක් සිදු වෙනවා නම් අපි කියනවා ධන චලන උත්තේජීය දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තර නම් චලනයේ සිදු වෙන අපි කියනවා ඒක ඍණ චලනයක් කියලා හද එතකොට මේ බලන්න ධන චලන ඍණ චලන ඉතින් මෙතන අවස්ථා තුනේම තියෙන ධන චලන ධන චලන ධන චලන ඍණ චලනක් තියෙනවා තව ඉස්සරහට අපි කතා කරමු දැන් බෝඩ් එකේ ඉඩ ඇහිලා තියෙනවා එහෙනම් මේ සන්නවන චලන කියලා කියන්නේ සෛල වල ශූන්‍යතාව වෙනසක් නිසා ඇති වෙන චලන උත්තේජීය දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි අතර කිසිදු සම්බන්ධතාවයක් නැහැ ඒ වගේම කියනවා ශාක වර්ධක ද්‍රව්‍ය වල බලපෑමක් ඇත්තෙත් නැහැ මොනවාද උදාහරණ ඒක උදාහරණයක් තමයි පුතාලා අපි කියනවා ස්පර්ශ සන්නමන චලන සන්නමන චලන එක වර්ගයක් තමයි ස්පර්ශ සන්නමන චලන මොනවද නිදි කුම්භව ස්පර්ශ සන්නමන චලන හරිනේ උත්තේජයේ ස්පර්ශය සන්නමන චලනයක් සිදු වෙන එක නිසා අපි කියනවා ඒවට ස්පර්ශ සන්නමන චලන ස්පර්ශ සන්නමන චලන ස්පර්ශ සන්නමන චලන නිදි කුම්භ ස්පර්ශ කරන්නත් ඕනේ මොනාරි හොඳ කම්පනයක් ලක්නත් ඒත් මේ වැඩේ වෙනවා ඒ නිසා අපි කියනවා මේ පත්‍රිකා හැකිලිම ස්පර්ශයකදී වගේම කම්පණයකදී පවා සිදු වෙනවා කම්පණයකදී පවා සිදු වෙනවා ඒක නිසා අපි කියනවා ස්පර්ශ සන්නමන චලන නැත්තම් කියනවා කම්පන කම්පන සන්නමන චලන කම්පන සන්නමන චලන එතකොට මේ නිදි කුම්භවල පත්‍රිකා හැකිලිම අද නිදි කුම්භවල පත්‍රිකා හැකිලිම ස්පර්ශය නිසා සිදු වෙනත් පුළුවන් කම්පනයක් නිසා සිදු වෙනත් පුළුවන් ස්පර්ශය නිසා සිදු වෙනවා කියනවා ස්පර්ශ සංගමන චලනයක් ලෙස සලකනවා කම්පනයක් ඇති වෙන වෙලාවට මේ පත්‍රිකා හැකිනොත් අපි කියනවා කම්පන සංගමන චලන තව එකක් මට මතක් වෙනවා ඔය අපි කියනවා දැන් ඔය නිදා ගන්න ශාක ටික ඇන්දෑට තෝර මාර කතර ගුරුක සියබල පත්‍රිකාන්නේ හැකිලෙන ඒවට කියනවා ඒ චලන වලට කියනවා නිද්‍රා සන්නමන චලන නිද්‍රා නිදා ගන්න නිද්‍රා නිද්‍රා සන්නමන චලන ඒවට කියනවා නිද්‍රා සන්නමන චලන නිද්‍රා සන්නමන චලන ඒවා වර්ධන චලන නෙමෙයි නිද්‍රා සන්නමන චලන නිද්‍රා සන්නමන චලන ඉතින් දැන් අපි ආ සටහන පැත්තට ගිහිල්ලා තාක්ෂණික තව උදාහරණ ටිකක් විතර එනවා ඒක අපි සටහනේම කතා කරමු ස්ක්‍රීන් එකේ ගියමු මේ ටික තේරුණාද පුතා පැහැදිලිද කතාව ශාක චලන කො කැමරා ඔන් කරන්නකෝ පැයකටත් වැඩි එක දිගට කතා කරා කො කැමරා ඔන් කරන්න පුතාලා මේ ටික තේරුණාද හැමෝටම මොකද්ද මේ වෙන්නේ කියලා චලන ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා සන්නමන චලන ආවර්ති චලන වෙනසක් තියෙනවා කියලා තේරුණා හරිද හරි අපි එහෙනම් යමු සටහන පැත්තට ගිහිල්ලා සටහන ක්ලියර් කරමු හරි හරි පින් සර ෆෝකස් මෝඩ් ඩයින් කරන්න කියලා දැඩි ඉල්ලීමක් තියෙනවා හරි ඩයින් වුණාද හරි බලමු හරි ෆෝකස් මොඩ් අයි මත් දැම්මා යමු අපි සටහන් පැත්තට
හරි බලන්න. සන්ධාරණය හා චලනය පළවෙනි පැත්ත ඉවරයි. දෙවෙනි පැත්තත් ඉවරයි. තුන්වෙනි පැත්තත් එකක් ඉවරයි. අද තියෙන මෙතන. ඔන්නයි ඩොට් එක ගන්න තියෙන්නේ. හරි. හයිලයිට් කරන්න පටන් ගමු. වැදගත් වාක්‍ය. මෙන්න මෙතන තියෙනවා ශාක චලනය කියන්නේ මොකක්ද කියලා. අර අපි බෝඩ් එකේ තිබිලා මැකුවේ. කරුණු කරුණු වශයෙන් වාක්‍ය වාක්‍ය වශයෙන් ලිව්වේ. හරි. බලන්නකො. හයිලයිට් කරන පුතාලා. ශාක චලනයක් යනු වැදගත් වැදගත් හයිලයිට් කරන්න. උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස හයිලයිට් කරන වැදගත්. උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ සෛලවල සිදුවන ශූනතා වෙනසක් නිසා ඇතිවන ඇතිවන පිහිටීමේ වෙනස. පැහැදිලි නේද? අර බෝඩ් එකේ ලියලා තිබිච්ච කාරණා වාක්‍ය ටික ඔක්කොම ඔතන තියෙනවා. අය මස්සරක් කියන්න. අංක සම්පූර්ණ අර්ධදැකීම ශාක චලනයක් යනු උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ සෛලවල සිදුවන ශූනතා වෙනසක් නිසා ඇතිවන පිහිටීමේ වෙනස. හරි. ඒක හයිලයිට් කරලම තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ ශාක චලන ප්‍රධාන වර්ග දෙකකට බෙදුණු ලැබේ. එනම් එක හයිලයිට් කරන්න. ආවර්ති චලන දෙක හයිලයිට් කරන්න. සන්නමන චලන එක ආවර්ති චලන දෙක සන්නමන චලන. මෙන්න ආවර්ති චලන ගැන කතාව කියන පුතාලා. ඔන්න ආවර්ති චලන. බෝඩ් එකේ අර බෙදා දැක්වීම තියෙනවනේ. මම බෙදා දැක්වීමක් කරන්න පුතේ. වෙනස්කම් කිව්වනේ. ඒවත් ඔළුවට අරගෙන අපි මේ සාකච්ඡාව බලමු. මේ පන්ති ඉවරනේ සෙන්සුරාද පන්ති ඉවරනේ පුතේ. හයා මාට. අත ඉවරන්නේ 4යි කාලා හයා මාර තියෙන හොදේ. හරි. කියනවා ආවර්ති චලනයක් යනු මෙන අර්ථ දැක්කේ වැදගත්. ආවර්ති චලනයක් යනු හයිලයිට් කරන උත්තේජයේ දිශාව හා ප්‍රතිචාරයේ දිශාව අතර ඍජු සම්බන්ධයක් පවතින චලන වේ. නේද? ආවර්ති චලනයක් යනු හයිලයිට් කරන්න උත්තේජයේ දිශාව හා ප්‍රතිචාරයේ දිශාව අතර ඍජු සම්බන්ධයක් පවතින චලන. ඒ කියන්නේ දැන් අපි දන්නවා. ඊළඟ වාක්‍යයට යන්න. ආවර්ති චලන ඇතිවනුයේ අන්න හයිලයිට් කරන්න ශාක වර්ධක ද්‍රව්‍යවල බලපෑමිනි. වැදගත් කාරණය. ඊළඟ වාක්‍ය උත්තේජයකට ප්‍රතිචාර ලෙස හරිද පුතාලා? උත්තේජයකට ප්‍රතිචාර ලෙස ආවර්ති චලන දැක්වීමේදී ප්‍රතිචාරය උත්තේජයේ දෙසට සිදුවීම හෝ ප්‍රතිචාරය උත්තේජයෙන් ඉවතට සිදුවීම මත මෙම චලන නැවතත් වර්ග දෙකකට බෙදෙනවා. එනම් අපි ඒවට කියනවා මොන චලන කියලාද? එකක් ධන චලන, අනිත් එක මොකද පුතේ? ඍණ චලන. මොකද උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාවයි නේ අතර ඒ සම්බන්ධය නේ.
එකෙන උත්තේජය කියන පැත්තට ප්‍රතිචාරය සිදු වෙන එක ධන චලනයක්. උත්තේජයේ යෙදෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට නම් චලනය සිදු වෙන ඍණ චලනයක්. ඒකනේ කතාවනේ. හරි. ඒක මේ කියන්නේ උත්තේජයකට ප්‍රතිචාර ලෙස ආවර්ති චලන දැක්වීමේදී ප්‍රතිචාරය උත්තේජයේ දෙසර සිදුවීම හෝ ප්‍රතිචාරය උත්තේජයෙන් ඉවතර සිදුවීම මත මෙම චලන නැවත වර්ග දෙකකට බෙදේ. එනම් එක ධන චලන දෙක ඍණ චලන. ධන චලන කියලා කියන්නේ මොනවද? මෙහිදී ප්‍රතිචාරය උත්තේජයේ දෙසර සිදුවීම. ධන චලන කියන්නේ මොකද්ද? මෙහිදී ප්‍රතිචාරය නේ ධන චලනයක් කියලා කියන්නේ උත්තේජයේ දෙසටම ප්‍රතිචාරය සිදුවීම. මෙහිදී ප්‍රතිචාරය උත්තේජයේ දෙසර සිදුවීම. ඍණ චලනයක් කියලා කියන්නේ මෙහිදී ප්‍රතිචාරය උත්තේජයෙන් ඉවතර සිදුවේ. නේ? ඍණ චලනයක් කියලා කියන්නේ ඍණ චලනයක් කියලා කියන්නේ ප්‍රතිචාරය උත්තේජයෙන් ඉවතරයි සිදුවේ. හරි. මෙන්න උදාහරණ අවස්ථා ටික. දැන් අපි උදාහරණ අවස්ථා කීපයක් උඩට කතා කරා. උදාහරණ එක. උදාහරණ එක අපි කතා කරලා තියෙන මොකද ධන ප්‍රභාවර්ති චලන. එතකොට මෙතන ධන කියලා කියන්නේ උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරයේ දිශාවේ දෙන්නේ නේද? ප්‍රභා කියන්නේ උත්තේජයේ ආලෝකය වෙන්න ඇති. වර්ති දාලා තියෙන ආවර්ති චලනයක් නිසා. මොකද කියන්නේ බෝඩ් එකේ තියෙනවා පළවෙනි සටහන නෙවෙයි දෙවෙනි සටහන. නේ? අපි කිව්වා ශාක අග්‍රස්තය ආලෝකයේ දෙසර වෙන්නේ. ආලෝකයේ ඉහළින් ලැබෙන මේ පැත්තරුම් තමයි අග්‍රස්තයන්. ඒතකොට උත්තේජය ලැබෙන දිශාවට ප්‍රතිචාරයක් සිදු වෙනවා. ඒතකොට ධන ආලෝකයෙන් උත්තේජයක නිසා කියන ප්‍රභා. ආවර්ත චලන නිසා ප්‍රභා ධන ආවර්ති ප්‍රභාවර්ති චලන කියලා කෙටි කියනවා. උදාහරණ උත්තේජය තමයි ආලෝකය. හරි. දෙවෙනි එකත් අපි කතා කරමු. දෙවෙනි එකත් අපි කතා කරමු. මොකද දෙවෙනි එක කියන්නේ? දෙවෙනි එක කියන්නේ ධන ජල ආවර්ති චලන. ධන කියලා කියන්නේ ධන නේ. මේක අපි ධන ජලාවර්ති චලනේ කතා කරේ තුන්වෙනි සටහනේ. මේ බෝඩ් එකේ තුන්වෙනි සටහනේ කතා කරේ. ඒ කියන්නේ පස් අංශු අතර තියෙන ජලයේ පැත්තට මුල වර්ධනය වෙනවා. ඒතර ධන කියලා කියන්නේ උත්තේජයේ යෙදෙන පැත්තරම තමයි ප්‍රතිචාරය තියෙන්නේ. ජල මෙතට ආවේ උත්තේජයේ ජලය නිසා ආවර්ති චලනයක් නිසා කියනවා ජලයේ ධන ආවර්ති ජලාවර්තිනේ. ජල ධන ආවර්ති ජලාවර්ති චල ධන ජලාවර්ති චලනයක් තමයි මොකද ශාක මුල ජලය ඇති දෙසර වර්ධනය වීම. තුන්වෙනි කතාව මම කියන්න බෝඩ් එකට එන්න ඕනේ. ඒක රූපයක් අඳින්මින් කියන්න නැත්නම් වෙන්නේ මෙන්න වාක්‍යයක් විදිහටනේ කියවෙන්නේ. හරි. අංක 3 පොඩ්ඩක් තියෙන් දෙන්නකෝ. එහා පැත්තට යන්නකෝ අංක 4. අංක 3 මම කිව්වේ නෑ. අංක 3 පැහැදිලි කරන්න පොඩ්ඩක් ඉන්න. මේ බලන්න. අංක 5 අපි කිව්වා. ඒක බලමු. අංක 5. ධන ගුරුත්වාවර්ති චලන. ධන කියන්නේ උත්තේජයේ යෙදෙන පැත්තටමයි ප්‍රතිචාරයේ තියෙන්නේ. ගුරුත්වය කියන වචනේ යොදාගත්තේ උත්තේජයේ ගුරුත්වය නිසා ආවර්ති චලන. ආවර්ති චලන. හරිද? වර්ධක චලනයක්. ධන ගුරුත්වාවර්ති චලනය තමයි මොකද්ද? ශාකේ මුල් පොළොව දෙසට වැඩි. මොකද පොළොව අභ්‍යන්තරයේ තමයි ගුරු මේ පොළොව අභ්‍යන්තරයේ පහලින් තමයි ගුරුත්වයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ගුරුත්වයේ ක්‍රියාත්මක වෙන පැත්තටම ශාකයේ මුල් වර්ධනය වෙනවා. ඒක නිසා කියනවා ධන ගුරුත්වාවර්ති චලන කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මෙතන හතරවෙනි අවස්ථාව විශේෂිත අවස්ථාවක ඔය වැල් දොඩම් වැලේ එක ආවර්ති චලනයක්. හොඳද? ආවර්ති චලනයක්. ඒක වර්ධක චලනයක්. අර වැල් දොඩම් වැලේ පහුරු තියෙනවනේ. ඒ පහුරු වලින් කරන්නේ අර ආධාරකේ වටා ඉදෙනුනේ. ආධාරකේ වටා ඉදෙනවා. ආධාරකේ වටා ඉදෙනවා කියන්නේ ඒතර වර්ධනයක් සිදු වෙන්නේ. ඒක නිසා අපිට ආවර්ති චලන පැත්තරයි ගන්න වෙන්නේ. ඒතර වැල් දොඩම් වැල ඒ ආධාරකේ ගැටෙනකොට ස්පර්ශ වෙනකොට තමයි මේ වැඩේ වෙන්නේ. ඒක නිසා උත්තේජය අපි කියන ස්පර්ශය මේක ආවර්ති චලනයක්. මේක උත්තේජය කියලා කියන්නේ අර
ආධාරකයේ ගැටීම ඒ උත්තේජය ලැබෙන පැත්තරම තමයි වැල්දඩම් වැලේ පහුර වර්ධනය වෙලා ඒ ආධාරකේ වටා එතෙන්නේ ඒක නිසා කියන ධන කියලා නම් ධන ස්පර්ශාවර්ති චලන ධන ස්පර්ශාවර්ති චලනය තමයි වැල්දඩම් වැලෙහි පහුරු ආධාරකේ වටා එතෙන්නේ හරිද ආධාරක සම්මුච්චක මම මේ පහුර කරන්නේ ඒ පහුර කරන්නේ ඒ ආධාරක වටා එතෙනවා स्पर्श वीम प्रमाण स्पर्श तम उत्तेज इंक प्रतिचार आधार केवटीम इतकोट मे उत्तेज लभन पत्र प्रतिचार सिद्धि दान उत्तेज स्पर्श स्पर्श आवर्ति चलने स्पर्श आवर्ति चलने वेदर वेड़ पहुर आधार कोटा हतरत्तरी पहात हय कील मम मित्र हय कील बोटे ऋण गुरुत्वर्ति चलने මේ බලන්නකො මේ කියන්නේ මොකක්ද දන්නවද දැන් ඔන්න ශාක කඳ තියෙනනේ පුතේ ඔන්න ශාක කඳ අතුලට බෙදි බෙදි උඩට යනවා හරි මේ තියෙන්නේ මුල මුදුන් මුල මේ තියෙන්නේ පාර්ශ්ව මුල හරි එතකොට ගුරුත්වේ ක්‍රියාත්මක වෙන කොහෙන්ද පහළ गुरुत्ते क्रियात्मक पहल इतर गुरुत्ते पहलिंग क्रियात्मक वेदी उतल बल गुरुत्ते पहलिंग क्रियात्मक वेदी शाखी अग्रस्ते नहीं तक अग्रस्ते आने प्रतिवृद्ध पत्र नहीं तो वार्ता नहीं शाखे अग्रस्त अंकुर केलवर इहल तीन अग्रस्त अंकुर वार्धने विने गुरुत्ते तीन पत्र प्रतिवृद्ध पत्र आहिना उत्तेजे दिशावट प्रतिरुद्ध दिशावट प्रतिचार ऋण चलन एक ऋण मेतन उत्तेजितमय गुरुत्व आवर्ती चलना ऋण गुरुत्वर्ती चलन एक कौमदेनो शाख अग्रस्ते खांदे अग्रस्ते शाख अग्रस्ते पोलोय निहिलट वेडिंग शाख अग्रस्ते हम दिशा दाने बीज प्ररोहण बीज पेलवेन बीज प्ररोहण बीज पेलन कोहलता अग्रस्तांकुर अग्रस्ते गमकरण पटंग पहल गुरुत्वे क्रियात्मक पोलोइन इहलतमय अग्रस्ते एक शाख अग्रस्ते पोलोइन इहलट वेडी ऋण गुरुत्वर्ति चलने उत्तेज गुरुत्वे दिन मेतन කියන්න බැරි වුණා මට ඔය ධන රසායනාවර්ති චලනයේ කතා හරි ධන රසායනාවර්ති චලන ඒ ගැන කතා කරන දැන් මම බෝඩ් එකට එනවා ධන රසායනාවර්ති චලන ඊට කලින් මේ සන්නමන චලන ටික හයිලයිට් කරගමු මොකද මෙතන මේ අපි දැන් කතා කරපු ටික තියෙනවා සන්නමන චලන बला बल सन्नम चल एक सैट बल मे उमटिक कथागर को दीवा सन्नम चल सन्नम चलन की बल को अर्थदीमेंदगात हईलटर कल वेदगात सन्नम चलने की मतक्र इतने सिद्धि ने शैल वाले शूनता අර මේ පැත්තේ තියෙන දකුණු පැත්තේ අර මෙන්න මේ පැත්තේ තියෙන අපි කතා කරේ දැන් පැයක්කටදී කතා කරේ මේ සන්නමන චලන හරි සන්නමන චලනයක් යනු හයිලයිට් කරන අපේ දරුවෝ උත්තේජයේ දිශාව හා ප්‍රතිචාරයේ දිශාව අතර සම්බන්ධයක් නොමැති චලන වේ එක හරියටම හරි උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර එහෙම සම්බන්ධයක් නැහැ ඊළඟට කියනවා සන්නමන චලනයකට අදාළ උත්තේජයේ දිශාව කුමක් වුවද ප්‍රතිචාරය නිශ්චිත දිශාවක් ඔස්සේ සිදුවේ එනම් උත්තේජය හයිලයිට් කරන කුමන දිශාවකින් ලැබුණද ප්‍රතිචාර දැක්වීම එකම ආකාරයකට සිදුවේ උත්තේජය කුමන දිශාවකින් ලැබුණද ප්‍රතිචාර දැක්වීම එකම ආකාරයකට සිදුවේ කියලා කියනවා
එකන උත්තේජ දිශාය ප්‍රතිචාර දිශාය අතර සම්බන්ධයක් නැහැ. තව ඉස්සරහට යමු. සන්නමන චලන සඳහා තව වාක්‍යයක් කියන වැදගත් වාක්‍යයක්. සන්නමන චලන සඳහා හයිලයිට් කරන්න පුතේ වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නොමැත. ඒකත් හයිලයිට් කරන්න. වර්ධක ද්‍රව්‍යවල බලපෑමක් නැහැ. ඊට පස්සේ කියන බොහෝ සන්නමන චලන ශූනතා චලන වේ. හයිලයිට් කරන ශූනතා චලන. බොහෝ සන්නමන චලන අපි කියන ශූනතා චලන කියලා. ශූන වීම විශූන වීම දැන් හොඳටම දන්නවා. මෙන්න රනිල කුලේ ශාක ගැන කියන්න. රනිල කුලේ ශාක මොකද? ඔය මුං ශාකය මෑ දඹල ඒවනේ නේ. රනිල කුලේ ශාකවල පත්‍ර පාදයේ පත්‍රේ පටන් ගන්න තර ඔය කියන අර මේ උපදානගෙන නේ කියන්නද? උකනම් ශාක පත්‍රය පත්‍ර පාදයේ කියලා කියන්නේ පුතේ මෙන්න මේ ටික. පත්‍ර පාදයේ කියන ওই ටික අන්න ඒකනේ කියන්නේ. ප්‍රණිල කුලේ ශාකවල පත්‍ර පාදයේ හෝ පත්‍රිකා පාදයේ සමහර ඒවා දැන් නිදි කුඹ ගත්තු පත්‍රිකා, කතුබුරුංග ගත්තු පත්‍රිකා එහෙමනේ. එනිසා ඕන්කට ගැලපෙන පද කියන්නේ. ප්‍රණිල කුලේ ශාකවල පත්‍ර පාදයේ හෝ පත්‍රිකා පාදයේ ඉදිමුණු ස්වභාවයෙන් යුතු හයිලයිට් කරනකො මේ විශේෂිත වචනේ උපදාන නම් ව්‍යුහපාද මෙම උපදාන තුල අඩංගු හයිලයිට් කරනන්නේ චුත්ත මෙම උපදාන තුල අඩංගු මෘදු ස්තර සෛලවල ශූනතාවේ වෙනස් වීමෙන් ඔන්න සන්නමන චලන හට ගන්නවා ඊට පස්සේ කියනවා මේ උපදාන අන්තර්ගත වන ශාකවන්ගේ අර හැන්දෑවට නිදා ගන්න ශාකේම හොඳට උදාහරණේ කතුරු මුරුංග සියඹලා නිදු කුම්බා තෝර මාර නෙල්ලි හරි යන ශාක දැස් කියන සන්නමන චලන වර්ග කීපයක් පවතී. සන්නමන චලන වර්ග කීපයක් පවතී. ඒකත් අපි බෝඩ් එකේ ලිව්වා. මොනද වර්ග? එක නිද්‍රා සන්නමන චලන. මොනවද නිද්‍රා සන්නමන? නිද්‍රා කියන වචන දකින්නට අර නිදා ගන්න ශාක ටික මතක් වෙන. මොනවද? කතුරු මුරුංගා, සියඹලා, තෝර මාර නිදි කුම්බා, නෙල්ලිවැනි ශාකවල පත්‍ර අඳුර වැටෙන විටදී හැකිලිම. පත්‍ර කියනට වඩා හොඳයි පත්‍රිකා කිව්වනම්. පත්‍රිකා. මෙතන පත්‍රිකා. හරි. නිදි කුම්බ මතක් කරනකොට මතක් වෙන ස්පර්ශයනේ. එහෙනම් ස්පර්ශ සන්නමන චලන. කියලා තියෙනවා නිදි කුම්බා පත්‍ර ස්පර්ශ කළ විට හැකිලිම. තව කම්පා සන්නමන චලන. නිදි කුම්බා පත්‍ර කම්පණයකදී හැකිලිම. අවසානට කියනවා ප්‍රභා සන්නමන චලන. මොකද මේ ප්‍රභා සන්නමන චලන කියන්නේ? අංක 4 බලන්න පුතේ ප්‍රභා සන්නමන චලන. ඒ තමයි පුතාලා දන්නවා සමහර පුෂ්ප මල් පිපෙන්නේ ඉරේලිය වැටෙනකොට උදේ වෙනකොට. සමහර පුෂ්ප රාත්‍රී පිපෙනවා. අඩු කුලෙම නේ දන්නෝනේ සමහර පුෂ්ප රාත්‍රී පිපෙනවා. සමහර පුෂ්ප උදේ පාන්දර පිපෙනේ ඉරේලිය වැටෙනකොට තමයි ඔන්න මල් පිපෙන පටන් ගන්න. ඒතර ඉරේ එළියට ඉරේලිය තමයි උත්තේජය. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි පුෂ්ප පිපීම. ඒතර උත්තේජය දිශාවයි ප්‍රතිචාරයේ දිශාව අතර එහෙම සම්බන්ධයක් නැහැ. නමුත් සූර්යාලෝකයේ වැටෙනකොට පත්‍ර දිග හැර ඒ කියන්නේ පුෂ්පවල නේ පුෂ්ප පිපීම සිදු වෙනවා. ඉතින් මෙතන කියනවා සමහර පුෂ්ප සූර්යාලෝකය හමු වෙ පිපීම ඒක අපිට සලකන්න පුළුවන් ප්‍රභා සන්නමන චලනයක්. මොකද ප්‍රභා කියන්නේ ප්‍රභා කියන්නේ ආලෝකයනේ. ඒතර මෙතන උත්තේජය තමයි ආලෝකය. මෙතන ශූනතා ශූනතා චලනයක් සිදු වෙන අපි ඉංසක් කරන සන්නමන චලනයක්. සමහර පුෂ්ප සූර්යාලෝකය හමු වෙ පිපීම අපිට ප්‍රභා සන්නමන චලනයක් කියනවා. දැන් මෙන්න මේක විතරනේ කියන්නේ. මේ චුට්ට විතරයි කියන්නේ. ඒකට දැන් මම බෝඩ් එකේ නාදන. ඊට කලින් මෙන්න මෙතනත් පොඩ්ඩක් කියන්න ඕනේ. මෙන්න මෙතන අත්හැරලා ආවනේ අපි කක්. මොකද්ද? පාඩම ඉවර කරන්න ඕනේ දැන්. ඒ තමයි මෙන්න මෙතන ධන රසායනාවර්ති චලනය. හරි. පුතාල මේ පොඩි බ්‍රේක් එකක් ඉල්ලනවා. හරි විනාඩි 3ක පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. ගෙදරනේ ඉන්නේ.
හරි හරි විනාඩි 3කින් වතුර බීලා මූණ සෝදගෙන බිස්කට් එකක් කනවා නම් කාකා එන්න හරිද විනාඩි 3කින් අපි පටන් ගමු සාකච්ඡා ඉදිරි හරි චූටි බ්‍රේක් එකක් විනාඩි 3යි හරි නේද පුතාලා අපි නම් සාකච්ඡා පැත්තට යමු හරි අපි සාකච්ඡා පැත්තට යමු අපිට නැත්තම් පාඩම ඉවර කර ගන්න ඕන හරි ඉක්මනින් යමු අපි යම් බෝඩ් එකේ පැත්ත වැඩ ඔක්කොම නවත්තා විනාඩි තව 18ක් අපේ පන්තියේ තියෙනවා විනාඩි 18 අවසන් වුට පාඩම ඔක්කොම ඉවර යන්න සම්පූර්ණ ලෙස ඒතර ඊළඟ සතිය අපි මුලින්ම යොදාගන්නේ ප්‍රශ්න සාකච්ඡාවක් අවිනාඩි 18ක් වෙනවාද කියලා ටික ඔක්කොම කතා කරලා
ලබන සතියේ අපි ප්‍රශ්න සාකච්ඡා කරනවා විනාඩි 45ක් විතර වගේ ආයේ ප්‍රශ්න සාකච්ඡාවට ඒක ඉවර කළා ටෙස්ට් එක කරමු හොඳේ පාඩමින් ගන්න 6 වෙනි පාඩමින් ගන්න උදාට හතවසරේ පරණ පාඩම් මතක ඇති ශාක විද්‍යාවත් ඒකදී පුෂ්ප ගැන කතා කරද්දී කියනවා පුෂ්පයක් මලකින් අවසාන අරමුණ ඵලයක් හට ගැනීම නේද ඒක වෙන්නේ කොහොමද මල් නැත්තම් පුෂ්ප පරාගෙන් ක්ලක් වෙලා ඊට පස්සේ සංසේචනය එතකොට සංසේචනයේ සිදුවීමෙන් පස්සේ තමයි පුෂ්ප ඵල බවට පත් වෙන්නේ දැන් මෙහෙම හිතන්නකො දැන් ඔන්න මලක් තියෙනවා ඔන්න පුෂ්පය මේ තියෙන පුෂ්පයේ තියෙන ඔය ඩිම්බකෝෂය ඔය ඩිම්බකෝෂයේ ඩිම්බ තියෙනවා හරි ඩිම්බකෝෂයත් එක්ක සම්බන්ධලා තමා තියෙන්නේ මොන කීලය කීලේ කෙලවර මේ තියෙන කලංකය කලංකය සමහර ශාකාට බෙදෙනවා නැත්නම් ශාකාට බෙදෙන්නේ නැහැ කලංකය එතකොට හරි මේ තියෙන්නේ ඔය රේණු ඔය රේණු තියෙන්නේ ඔය රේණු රේණු මේ තියෙන්නේ ඔය දලපත්‍ර මේ තියෙන්නේ වටේට මණිපත් හරි මේ තියෙන්නේ බ්‍රොන්තය හරි ගොඩාක් කොටස් අවශ්‍ය නැහැ මෙතන කියන්න මේ විස්තරය කියන්න දැන් පුතා දන්නවා පුෂ්පයක පිරිමි කොටස හිවත් පූමාංගය කියලා කියන්නේ මේ රේණුවටනේ මේ රේණුව මේ සම්පූර්ණ රේණු ඒ රේණුව මෙන්න මේ මෙන්න මේ කොටසට අපි කියන සූත්‍රිකාව මේ කොටසට කියන පරාග දානිය ඔය පරාග දානිය තමයි පුන් ජන්මානු පිරිමි ජන්මානුව පරාග තියෙන්නේ ඔය පරාග දානියේ මේ පරාග දානියේ තියෙන පුන් ජන්මානුවවත් පිරිමි ජන්මානුවවත් පරාග විවිධ ක්‍රම ඔස්සේ මෙන්න මේ කලංකේ මත තැන්පත් වෙනවා ඒක ඒ නේ ඒ කලංකේ මත තැන්පත් වීමට අපි සයසවිදි කියන පරාගණය මොකද පුෂ්පයක ප්‍රේණුව කියලා කියන්නේ පිරිමි කොටසනේ ප්‍රේණුවේ මේ සූත්‍රිකාවනේ මේ කෙලවර තියෙන පරාග දානිය ඔය පරාග දානිය තියෙන පරාග ඔය පරාග විවිධ ක්‍රමෝස්සේ කියලා පුෂ්පේ කලංකේ මත තැන්පත් වෙනවා එක්කෝ මේ පුෂ්පේම කලංකේ මත තැන්පත් වෙන පුළුවන් නැත්නම් එම ශාකේම වෙනත් පුෂ්පයක කලංකේ මත තැන්පත් වෙන පුළුවන් නැත්නම් ඒ ආසන්නයේ තියෙන වෙනත් ශාකයක ඒ වර්ගයේම වෙනත් ශාකයක පුෂ්පයක කලංකේ මත තැන්පත් වෙන පුළුවන් පොඩි කියන පරාගණය පරාගණයෙන් පස්සේ පුතාල දැනගන්න දැන් මේ පරා මේ පරාග තමයි ගිහිල්ලා මේ කලංකේ මත තැන්පත් වෙන්නේ තැන්පත් වුණාට පස්සේ මෙන්න මෙහෙම වැඩක් වෙනවා ඔය පරාගය වර්ධනය වෙනවා පරාග නාලයක් ලෙස වර්ධනය වෙනවා මෙහෙම වර්ධනය වෙනවා මෙහෙම වර්ධනය වෙනවා මෙහෙම වර්ධනය වෙන්නේ මෙන්න මේ කීලය තුල කීලය තුලින් වර්ධනය වෙනවා යන්නේ කොහෙටද මෙන්න මේ ඩිම්බ කෝෂයට යනවා මෙහෙම වර්ධනය වී යනවා මම හිතල දාන්නක් වර්ධනය වී ඔහොම යනවා බලාපොරොත්තු තමයි මෙහෙම කීලය තුලින් වර්ධනය වෙලා ගිහිල්ලා මේ ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බත් එක්ක එකට එකතු වෙන එක පරාගවල බලාපොරොත්තුව ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බත් එක එකට එකතු වෙන එක. ඒකට තමයි අපි කියන්නේ සංසේචනය කියලා. මේ එතකොට පරාගණය මගින් පරාගයවිලා වැටෙනවා නේ? තැන්පත් වෙන කලංකයේ මත ඒකට කියන පරාගණය. පරාගණයෙන් පස්සේ පරාගනාලය පරාගයේ පරාගනාලයක් ලෙස වර්ධනය වීම මේ මෙහෙම කීලිය තුලින් ගමන් කරමින් යන්නේ ඩිම්බ කෝෂයට ගිහින් ඩිම්බේ මේ ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බත් එක සංසේචනය වෙනවා. එහෙම සංසේචනය වුණෙන් පස්සේ තමයි අපි කියන්නේ මේ මොන දැන් මල පුෂ්පයේ සංසේචනය වෙලා ඉවරයි දැන් මොකද වෙන්නේ මෙන්න මේ ඩිම්බ කෝෂය ඊට පස්සේ ලොකු වෙනවා ඩිම්බ කෝෂය ලොකු වෙලා තමයි ඵලයක් බවට පත් වෙන්නේ ඒතරේ ඩිම්බ කෝෂය ඇතුලේ තියෙන මෙන්න මේ ඩිම්බ තමයි අපි කියන්නේ බීජ බවට පත් වෙන්නේ දැන් උදාහරණයක් ගමු පේර ගෙඩියක් අපි කනකොට ඒ පේර සම්පූර්ණ ගෙඩියම කියලා කියන්නේ පේර පුෂ්පයේ ඩිම්බ කෝෂය කන්නේ ඒතරේ පේර ගෙඩිය තියෙන පේර ඇට කියලා කියන්නේ අර ඩිම්බ කෝෂයේ තියෙන පේර ඩිම්බ කෝෂයේ තියෙන ඩිම්බ තමයි පේර ඇට බවට පත් වෙන්නේ. එතන හොඳ ඇටක් තියෙනවා. එතන සරු ඇටක් තියෙනවා, නිසරු ඇටක් තියෙනවා. දැන් පේර ගෙඩියක් කාලා බීජ 100ක් නිදහස් කරාම
ඔය බීජ සියෙන් බීජ 90ක් පැලෙනවා 10ක් පැලවෙන්නේ නැහැ. එතන 90ක් තමයි සරු බීජ 10ක් නිසරු බීජ පුස්සට කියලා කියන නිසරු බීජ. එතන සරු බීජ වෙන්නේ සංසේචන ලක් වෙච්ච. නිසරු බීජ වෙන්නේ සංසේචන ලක් නොවෙච්ච. හරි. ඒක හරි. එතකොට මෙන්න මෙතෙන්දි බලන්නකෝ පුතාල වෙච්චද? මේ පරාග නාලය වර්ධනය වෙන කොහෙද? ඩිම්බ කෝෂයකට. ඒකේ හේතුවක් තියෙනවා. මෙතන මේක වර්ධකයක්. මේ මේක වර්ධනයක් සිදු වෙනුනේ. නැහ මේක වර්ධක චලනයක් මෙතන වෙන්නේ. පරාග නාලයේ වර්ධනයම වර්ධක චලනයක්. ඒතර උත්තේජය යෙදෙන්නේ මෙතන. මේ ඩිම්බ කෝෂයේ නිදහස් වන සමහර රසායනික ද්‍රව්‍ය. ඩිම්බ කෝෂයේ රසායනික ද්‍රව්‍ය මේ ඩිම්බ කෝෂයේ තුල රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒව තමයි උත්තේජය. ඒ උත්තේජය දෙසර තමයි ඒ උත්තේජය දෙසර තමයි මේ ප්‍රතිචාරය සිදු වෙන්නේ. ඒතර උත්තේජය තමයි මේ ඩිම්බ කෝෂය තුල තියෙන රසායනික ද්‍රව්‍ය මෙහෙම හිතන්නකෝ. ඒකට දක්වන ප්‍රතිචාරය තමයි පරාග නාලයේ දෙසර වර්ධනය වීම. ඒතර උත්තේජය දෙසරම ප්‍රතිචාරය සිදු වෙනවා මේක ධන චලනයක්. මේක උත්තේජ රසායන ද්‍රව්‍ය නිසා කියන රසායන. මේක ආවර්ති චලනයක් නිසා කියන රසායනාවර්ති චලනයක්. මේකට අපි කියනවා ධන රසායනාවර්ති චලනයක් කියලා කියනවා. ධන රසායනාවර්ති චලනයක් කියලා කිව්වා. ධන රසායනාවර්ති චලනයක් යමක් සටහනට මෙන්න බලන්න කියලා තියෙනවා. බලන්න පුතේ තුන්වෙනි වර්ගයේ ධන ධන උත්තේජයේ දිශා පැතුමේ ප්‍රතිචාරයේ දිශා ධන උත්තේජයෙන් රසායන ද්‍රව්‍යයක නිසා රසායන ආවර්ති චලනයක් නිසා අපි කියනවා ආවර්ති චලනයක් නිසා කියනවා රසායනවර්ති චලන කියනවා. මෙන්න මෙහෙම පුෂ්පයක කලංකයේ මත තැම්පත් වූ පරාගයක් මොකද පුෂ්පයක කලංකයේ මත තැම්පත් වූ පරාගයක් ඩිම්බ ඇති දෙසට ඩිම්බ ඇති දෙසට වර්ධනය වීම. ඒතර උත්තේජය තමයි රසායනික ද්‍රව්‍ය. එච්චර. අපි යමු අන්තිම කොටසට. හරි බලන්න පුතාලා මේ සාර්වසර චලන කියලා මේ විශේෂිත අවස්ථාවක් ගැන කියනවා. හරි බලන්න සාර්වසර චලන ඇත්තම ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි තියෙන පුතාලා. කොහේ එකක් විතර කරලා දාන්න හැමෝම වාක්‍ය කිහිපයක් කියන තියෙන්නේ. ඒකට වැඩිය නෑ විස්තර. ශාක චලන ප්‍රධාන ආකාර දෙකයි. එකක් ආවර්ති චලන අනිතික සංගමන චලන. ඒ දෙක කතා කරලා ඉවරයි. දැන් මේ විශේෂිත අවස්ථාවක් කියන්න හදන්න. ඒ චලනයේ නම තමයි සාර්වසර චලන. සාර්වසර චලන. සාර්වසර චලන. එතන කියනවා මේ සම්පූර්ණ ජීවියාගේ චලනයක් සිදු වෙනවා. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා සම්පූර්ණ ජීවියාගේම චලනයක් කියනකොට ශාකය කොහොමද සර් මේ ශාකය කොහොමද එක තැනක ඉඳන් තවත් තැනට යන්නේ? අර මේක ගන්න වෙන්නේ අපිට දියුණු ශාක වලට නෙමෙයි. මේක ගන්නනේ ක්ලැමිඩොමොනාස්ලට. ක්ලැමිඩොමොනාස්ල කියන්නේ ඇල්ගීනි. ක්ලැමිඩොමොනාස්ල කියන්නේ ඇල්ගී. ස්පයිරෝගයිරා ක්ලැමිඩොමොනාස් ඇල්ගී. හරි. ඇල්ගී කියලා කියන්නේ අපි ශාක ගොඩට දාන්නේ නැහැ. ඇත්තටම පිටින් ශාක ගොඩට දාන්නේ නමුත් ඇල්ගී වලට පුළුවන් නිකුත් ප්‍රභා සංශ්ලේෂණ ආහාර නිකුදවන්න. ඇල්ගී වලට පුළුවන් ප්‍රභා සංශ්ලේෂණ ආහාර නිකුදවන්න. දැන් ওই සාගර කලාපයේ තියෙන රතු ඇල්ගී තියෙනවා, දුඹුරු ඇල්ගී තියෙනනේ. ප්‍රභා සංශ්ලේෂණ ආහාර නිකුදවන්න පුළුවන්. මේ ක්ලැමිඩොමොනාස්ලට තේ හැකියාව නම් තියෙනවා. ඒක නිසා අර පොඩ්ඩක් ශාක පැත්තේ කතා කරද්දි කියන මේ බලන්න මෙහෙම දෙයක් තමයි ක්ලැමිඩොමොනාස්ලක වෙන්නේ. ඕන තියෙන මිරිදියේ ජලාශය. මිරිදියේ ජලාශය. උදැස්නේ මේ ක්ලැමිඩොමොනාස්ල මේ මිරිදියේ ජලාශය මිරිදියේ ජලයේ ඉන්නවා. ක්ලැමිඩොමොනාස් දැකලා තියෙන මෙන්න දිග කෂිකා දෙකක් එහෙම තියෙනවා. කෝපාකාර හර්දලවයක් එහෙම තියෙනවා. හර්දලවයක් තියෙනවා කියන්නේ පොළ පැති හර්දප්පත වර්ණකේ අන්තර්ගතෙන් ක්ලැමිඩොමොනාස්.
මේ ආගේ තමයි ක්ලැමිඩොමොනාස් දනවනේ සිංහලෙන් වචනේ දනවනේ ක්ලැ මි ඩෝ මොනාස් ක්ලැමිඩොමොනාස්. ඉතින් මෙයාලගේ කියන මේ හරි අමුතු චලනයක් දැක ගන්න පුළුවන් ඒ තමයි උදේසන කාලේ වැව්වල ජල මිරිදිය ජලාශවල ඉන්නනේ ක්ලැමිඩොමොනාස්ලා ඉන්නවා. උදේසන කාලයේ සූර්යාලෝකය වැටුණත් යාන්නම් වගේ දේශන 6 7 8 9 ඉරේලිය වැටුණා. එහෙම ලොකු රශ්මියක් නැහැ. ලොකු සූර්ය තාපයේ තීව්‍රතාවයක් නැහැ. ඒක නිසා මේ ජලය එහෙම රත් වෙන්නේ නැහැ මතු පිට. උදෑසනට මතු පිට හරිය ටිකක් යාන්තම් උණුසුම් වෙනවා විතරයි. මේ හරිය හොඳටම සීතලයි ජලය. උදෑසන කාලේ උදේ පාන්දර ජලාශවල ගැඹුරු ස්තරවල ජලය ගොඩාක් සීතලයි. නමුත් අර ඉරේලිය වැටෙනකොට උදෑසන කාලේ යාන්තම් ඉරේලිය පායලා उत्तेजय उत्तेजन सूर्य සූර්යාලෝකය හරම තීව්‍රයි ප්‍රබලයි ඒක නිසා දැඩි රශ්මියේ දැඩි සූර්ය රශ්මියක් දැනෙනවා ලොකු සූර්ය තාප ප්‍රමාණයක් පතන වෙනවා ඒක නිසා මතු පිට ජලය ටිකක් හත් වෙනවා වැඩිපුර හත් වෙනකොට ඒකට ක්ලැමිඩොමොනාස්ලා කියන්නේ නැහැ ඒතකොට මොකක්ද වෙන්නේ ක්ලැමිඩොමොනාස්ලා ගැඹුරු ස්තරවලට ආයමක් පිහිනගෙන යනවා ඒතර මෙන්න උත්තේජය මෙහෙන් ඒක දක්වන ප්‍රතිචාර ප්‍රතිවිරුද්ධ පැත්ත ඒතර ඒක ඍණ චලනය උත්තේජය මෙන්න ප්‍රතිචාරය ප්‍රතිවිරුද්ධ පැත්ත ඍණ චලනය चलन संपूर्ण जीवियागन चलन जीवी कोटसक समस्त जीविया चलने उदाहरण अरे मद आलोक उदयपांद्र तीन मद आलोक उदयपांद्र मद आलो उदयपांद्र इन को जाले मतपीट इतर या दसरे क्लमसापिक उत्तेज प्रतिचार अभी ධන සාරසර චලනය 10වල් 12 එක දෙකේ නොට දැඩි සූර්ය රශ්මියකින් ජලය මතට වැඩිපුර රත් වෙනකොට මේ ක්ලැමිඩොමොනාස්ලා ගැඹුරු ස්තරවලට පිනනවා ඒක අපි කියනවා උත්තේජයෙන් ප්‍රතිචාරයෙන්ට ඍණ සාරසර චලනයක් කියලා කියනවා ඔච්චරයි ඊට පස්සේ අවසාන වශයෙන් කියන්න තියෙනවා ශාක ගැන මෙහෙම කතාවක් ඒ තමයි ශාක වලට පුතාලා දන්නවා එකතනක ඉඳන් තාත්තට ගමන් කරන්න බැහැ මූල පද්ධතියක් මගින් ස්ථිරව සවිලා නින්න පොළවට ඒ කියන්නේ අපි කියනවා සංචරණය කරන්න බැහැ एक शाखानी पाड़ी मे प्रयोजन शाख वटना शाख अृथ्वी मततीयन मे अलंका मततीयन श्रीलंकावतुतीयन मे ये वटना शाख सुरकीनो वटना शाख रेकगण हिमद सतिघ्न वटना सति आरक्षाकन अभी सतावगिने विशेष तत्व ऊट गेलपिन स्वाभाविक परचर प्रतिम निर्माण कल ඌට අවශ්‍ය ආහාර ටික අපි ලබා දීලා එයාට ලෙඩ වෙනවා නම් එයාට ප්‍රතිකාර ටික ලබා දීලා එයාට අපිට ඇති දැඩි කරගන්න පුළුවන් පරිස්සම. මොකද ස්වාභාවික පරිසරයේ හිටියොත් වෙනත් සතෙක්ගේ ගොදුරක් බවට පත් වෙලා විනාශයලා යන නිසා. නමුත් සතුන් එහෙම රැක ගන්න බෑනේ. සතුන් එහෙම sorry. සතුන් එහෙම රැක ගන්න පුළුවන්. හරිද? සතුන් එහෙම අපිටනේ ස්වාභාවික පරිසරයේ හිටියොත් නේ සමහර විශේෂ ඉන්නවා සමහර සත්තු විශේෂ ස්වාභාවික පරිසරයේ ඉන්නේ ඉතාම සීමිත ප්‍රමාණය. බාහිර බලපෑමනි ස්වාභාවික උදුරු නිසා උන් වඳ වෙලා යන්න පුළුවන් ඉන්න දෙතුන් දිනක් මැරිලා ගියාම වඳ වෙලා ගියා වගේ තමයි. අපි කියනවා නැෂ්ට වෙලා ගියා. ඒක නිසා එහෙම සතුන් ගෙනල්ලා විශේෂිත පාලිත තත්ත්වයක් තියෙන පාලනික තත්ත්වයක් තියෙන්නේ ඌට අවශ්‍ය ආහාර ටික දීලා ඌට නිදමාට අවශ්‍ය බෙහෙත් ටික දීලා ඌට වෙලාවට වතුර ටික දීලා ඌට අවශ්‍ය පරිසරය සකස් කර දීලා ඌ බලා ගන්න උදේ ඇදි දැඩි කර ගන්න. එතකොට මේ අපි එහෙම සංරක්ෂණය කිරීමක් කරන සතුන් නමුත් ශාක එහෙම කරන්න බෑ ශාක කියලා කියන්නේ කැලේ මැද තියෙන වටනා ශාකයක් අපිට ගලවගෙන ගෙනල්ලා එහෙම
शाक एक वरदा एम अभी वगे वटनाकमक सहित शाक औषधी वटनाकमक सहित शाक वंदविया तर्जन लाख शाक इता दुर्लभ ने शाक एक शाक वगे ये शाक अभी भूमि 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 आरक्षा एक भूमि वेंकल त्यागन अभी आरक्षा स्थानीय संरक्षण इतना मत इन पारे स्वाभाविक पारे मत प्रकट ඔච්චර අපි පාඩම දැන් හයිලයිට් කරගන්න අපිට සමු ගන්න පුළුවන්. 6:30 කියලා මට විනාඩි දෙකක් වගේ තමයි යන්නේ හයිලයිට් කරන්න. එතකොට හැම දරුවෙකුටම කියන්න ඕනේ මේක හෝම්වර්ක් ටික අමුතුවෙන් යන්න අවශ්‍ය නැහැ නේ. හෝම්වර්ක් ටික ඔක්කොම ක්ලියර් කරන්න ඕනේ. හරිද? අපි හැම පාඩමක් වුණාට පස්සේ ප්‍රශ්න සාකච්ඡා කරන්න යන්න. අපර මේ පාඩමේ ප්‍රශ්න අනිත් ඔක්කොම පාඩම් වල ප්‍රශ්න සාකච්ඡා ඉවරයිද පුතාලා? ඔව්. අත උස්සන මට කියන්න. सीलूम पाड़ा होंमवर्क साकाचाई बहुत असल इवर करवरकरा क्लियर करा अने धारी मित्र में वाक्य टीक बलाग्नि अंगी सारसर चलन बलन कि सारसर चलने अर्थे मेन मुहिम कथा वक्लाइमेट मुनास कथा बलन कुते सारसर चलने आख्यान हाईलाइट कर सारसर चलने आख्यान उत्तेजे दिशावहा प्रतिचारे दिशावतर ऋजु संबंधतावयक पावतिना एकने मद आलोके दिसर क्लेमनास लपिना गनियानो दडि आलोके नकोट दडि सूर्यश्कट नकोट प्रतिरुद्ध पत्र पीना गनियानो उत्तेजे दिशावहा प्रतिचारे दिशातर ऋजु संबंधतावयक पावतिना दिगटम हाईलाइट करना संपूर्ण जीवियाम चलनेट लाक्वन संपूर्ण जीवी आवने चलन को वर्गी चलने की अरे उदाहरण मिर्दिय तुले वेसन क्लैमिडोमोनास मद सूर्यालोके जल मतुपीट आसाने पिहिना पेमिन उदय पांद्र अरे मिर्दिय तुले वेसन क्लैमिडोमोनास निरिद्य तुले वेसन क्लेमिडोमोनास दैडि सूर्य लोके अतिविट जले तुले पहाल टिपिना प्रतिरुद्ध पैत बलन ईलंगट कियनवा अर संरक्षण शाक चलन उक्कुम इवरैमे संरक्षण वाक्य कियतिन मुकद्द कियतिन शाक मूल मगिन पोलवट सविवी वेन निसा संचलने कल नोहेकि अतर එකම ස්ථානයකට වී චලන දැක්වීම සිදු කරයි. එහෙම තමයි ඕනම ශාක. එබැවින් දේශීය ශාක විශේෂ අපි කියන ඒකදේශික ශාක. එහෙ නැත්නම් ආර්ථිකමය වටිනාකමක් සහිත ශාක. වඳ වියාමේ තර්ජනට ලක්වෙච්ච ශාක. ඉතාම දුර්ලභ ශාක නේ. අපි කියනවා අලුවර, බුරුත, මිල්ල වැනි ශාක සංරක්ෂණය කිරීම සඳහා හයිලයිට් කරන ස්ථානීය සංරක්ෂණ නැමැති ක්‍රමවේදය යොදාගත හැකියි. අවසාන වශයෙන් කියනවා ස්ථානීය සංරක්ෂණය යනු යම් ජීවියෙකු මිත්‍රනම් ශාක තමා ජීවත් වන පරිසරයේම සිටියදී ඒ කියන්නේ ශාකයේ බිමේම වර්ධනය වීමේ සිටියදී ආරක්ෂා කර ගැනීම හරි අවසාන කියනවා උදාහරණයක් කියනවා රක්ෂිත වනාන්තර ලෙස වෙන්කර සුරකි පාඩම අවසන් ගොඩක් විස්තර මේ පාඩමේ කතා කරා චලනය යටතේ ශාක ජන සත්ත්ව ජන නේද හරි එතකොට මේතන ප්‍රශ්නට මම අංක වශයෙන් කියන්න අවශ්‍ය නැහැ අපි ඔක්කොම සම්පූර්ණ කරනවානේ ඒ නිසා එකේ නම් සියලුම ප්‍රශ්නට උත්තර ටික පුතාලියට සම්පූර්ණ කරලා තියන්න ඉතින් අපි ලබන සතියේ පන්ති පටන් ගන්න ගමන් මේ ප්‍රශ්න සාකච්ඡා ඉවර කරලා තමයි 9 වෙනි පාඩමට යන්නේ මොකද 9 වෙනි පාඩම පරිණාමය
මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොළ පාට හෝම්වර්ක් පොතේ 9 වෙනි පාඩමට යනවා. උත්තර 12 වෙනිදා ටෙස්ට් එකට ලෑස්ති වෙන ටෙලිග්‍රෑම් channel එකට හැමෝම ඇතුල්ලා ඉන්න ටෙලිග්‍රෑම් හරි පුතාලා මේ ඊළඟ පාඩම කියලා කියන්නේ 9 වෙනි පාඩම පරිණාමය. එතකොට අපි එක පාඩමක් අපි සාකච්ඡාට මෙතන තියාගමු ඉරිදා සුපුරුදු පන්ති. ඒ කියන්නේ මට හිතන පරිණාමය කියන එක රෙකෝඩින් එකක් ආධාරයෙන් දුන්න නම් හොඳයි. විභාගයට පෙර අධ්‍යන කටයුතු කරන දරුවෙකුට අපි 10 වෙනි පාඩම සහ 11 වෙනි පාඩමට ගියා නම් හොඳයි. 11ක් ඝනත්වයේ පාඩම, ගණන් හදන පාඩමක්. ඒක සමහර දරුවන්ට ටිකක් අමාරු වෙන්න පුළුවන් ගැටළු වලට. ඒ කියන්නේ ඝනත්වයේ ගණන් හදනකොට අපි ඝනත්වයේ පාඩම 11, 10 වෙනි පාඩම විද්‍යුත් විච්ඡේදනය. මේ පාඩම් දෙක වැඩිපුර ફોકસ කරමු. එතර පුතාලට දෙවෙනි මාට අදාළ සීලම් පාඩම් වල රෙකෝඩින්ස් ලැබෙනවා. නමුත් අපි මේ විදිහට මේ විතර පිළිවෙලට සීලම් පාඩම් ටික සාකච්ඡා කරගෙන යනවා. අර වේලාසනින් අධ්‍යන කටයුතු කරන තමයි ලැබෙන්නේ අවස්ථාව. එතකොට හෙට සඳුදා දිනේ ඉඳන් පුතාලට මේ රෙකෝඩින් බලන්න පුළුවන්. මේ පාඩම් තෝරගෙන බලන්න පුළුවන්. නිදහස් වෙලාවට හැමදාම හැම වෙලාවෙම පන්ති නැහැනේ. පන්ති නැති වෙලාවට නිදහස් වෙලාවට ලොග් වෙලා බලන්න පුළුවන් වෙබ් අඩවියට. හරිනේද? හරි. ඒක හරි. දැන් අපි යමු මේ එතර අලුත් පාඩමේ නෝට් එක පුතාලට දාලා තියෙවි පන්ති යටතේ. එතකොට අරගෙන ඩවුන්ලෝඩ් කරලා අරගෙන නෝට් එක ලියලා සූදානම් කරගන්න. අපි යමු ප්‍රශ්න සාකච්ඡාව පැත්තට. මොකද අලුත් පාඩම පටන් ගන්න වෙලාව මදි නිසා ප්‍රශ්න සාකච්ඡාවේ කොතනද අපි ඉන්නේ කියලා පොඩ්ඩක් මට මතක් කරන්නකෝ. අංකය කියන්න. ප්‍රශ්න අංකේ 1 chat box එකට. අපි ශාක වර්ධක ද්‍රව්‍ය වල ඔක්කොම ඉවර කරා. ප්‍රශ්න සාකච්ඡාව. එහෙම නේද පුතා? ශාක වර්ධක ද්‍රව්‍ය වල ඔක්කොම ඉවරයිනේ. 7 වෙනි පාඩමේ. මෙන්න මේ 8 වෙනි පාඩමේ ප්‍රශ්න කීයක් වෙනකන් දුන්නද පුතා? ගෙදරට හෝම්වර්ක් ඉදිරියට. ප්‍රශ්න කීයක් දුන්නද පුතා? දැන් තමයි පාඩම ඉවර නිසා සියලුම ප්‍රශ්නට උත්තර ලියන්න. ප්‍රශ්න කීයට වෙනකන් දුන්නද පුතා? ආ ප්‍රශ්න 11ට වෙනකන් දුන්නනේ. හරි. ප්‍රශ්න 11ට වෙනකන් දීලා තියෙනවා. හරි. එතර ගෙදරට හෝම්වර්ක් විදියට 12 13 14 ලකුණු කරගන්නකෝ. දැන් කතා කරපු දේවල් තියෙනවා. ප්‍රශ්න අංක එතර 12 අද දවසේ හෝම්වර්ක් මේ දෙන්න. හරිද? ප්‍රශ්න අංක 12 13 14 මේ උපකොටස් තියෙනවා. ඒ ටිකට ඔක්කොටම ලියන්න. හරි. 15 ප්‍රශ්න. 15 16 15 16 ඒ ටිකත් හෝම්වර්ක් ලකුණු කරගන්න. 15 16 17 18 ඒ ටිකත් හෝම්වර්ක් විදිහට තියෙන්නේ. හරි. එතකොට මෙතන අපි සාකච්ඡා කරමු පළවෙනි ප්‍රශ්න ඉඳන්. අපි ප්‍රශ්න කීපයක් අපි සාකච්ඡා කරමු. එතකොට ඔක්කොම ටික ක්ලියර් කරනවා ලබන සතියේ. මේ ටිකේ අපි ටිකක් ප්‍රශ්න කීපයක් කතා කරමු. බලන්න කියනවා පළවෙනි ප්‍රශ්නය චලනයක් යන කුමක්ද ලියා දක්වා. එතකොට මේ දැන් පාඩමක් පාඩම් කරාම මේ පාඩම අවසානයේ තියෙන ප්‍රශ්නවලට තනියම උත්තර ලියන්න පුළුවන් වෙනවා. අද පාඩමක් ඉවරයි කියලා කියන්නේ නිකන් බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. රෙකෝඩින් එක බලලා හරියන්නේ නැහැ. දැන් මොකද පුතාලට පළවෙනි වාරේ සියලුම පාඩම්, දෙවෙනි වාරේ සියලුම පාඩම් වෙබ් අඩවියේ පන්ති යටතේ දිගටම තියෙනවා. හරි. දෙවෙනි වාරේ ඒවා සමුදින්දා බලන්න පුළුවන්. එතකොට කිසියම් පාඩමක් පාඩම් කරනවා කියලා කියන තුතේ පාඩම රෙකෝඩින් එක බලලා නෝට් එක කියන එක විතරක් නෙමෙයි මේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන් වෙනවා. ඒතරේ මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන් කියලා කියන්නේ එක්සෑම් එකට එන ප්‍රශ්නවලටත් ෆේස් කරන්න පුළුවන්. හරි. බලන්න කියනවා පළවෙනි ප්‍රශ්නය ගන්න වැදගත් පාට පෑන, සාමාන්‍ය පාට පෑන, මේ අනිත් පාට පෑන අරගෙන හරිනම් හරි දාන්න, වැරදිනම් වැරදි දාලා හරි උත්තරේ ලියා ගන්න. ප්‍රශ්නේ තමයි චලනයක් යන කුමක්දයි ලියා දක්වන ප්‍රශ්න අංක 1. මොකද උදාහරණය? සෝරි. චලනයක් යන කුමක්දයි ලියා දක්වන්න මොකද අර්ථ දැකීම? උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ජීවීන් තම සම්පූර්ණ දේහයෙන් තම
සම්පූර්ණ දේහයම හෝ සම්පූර්ණ දේහයම හෝ දේහයෙන් කොටසක් දේහයෙන් කොටසක් සිදු කරන පිහිටීමේ වෙනසක් චලනයක් ලෙස හැඳින්වේ චලනයක් ලෙස හැඳින්වේ හරිද පුතේ හරි ප්‍රශ්න අංක දෙකේ කියනවා සතුන් පෙන්වන විවිධ චලනවලට උපයෝගී වන කාරක ලියා දක්වන්න මොනවද විවිධ සතුන් අපි පටන් ගත්තොත් දැන් ඇමීබා හැම ගත්තොත් සුත්‍ර ජීවියේ උගේ ව්‍යාජ පාද නේ සංචරණය සඳහා වැදගත් වන කාරක ඒ කියන්නේ චලනය සඳහා වැදගත් වන කාරක චලනයට උපයෝගී වන කාරක මොනවද එක ව්‍යාජ පාද දෙක පැරමීසියම් ලගේ නේ පැරමීසියම් ලගේ තියෙන පක්ෂම් තව ඔය ඒව්ග්ලිනාගේ ක්ලැමිඩු මොනාස් ගිහිම තියෙනවා කශිකා කශිකා එතකොට ඔය ගොළු බෙල්ලගේ හැම තියෙන පේශමේ පාදයක් කූඩැල්ලගේ ගැඩවිලාගේ නේ මොලුස්කා වංශිකයින් වන සොරි ඇන්ලිඩා වංශිකයින් වන ගැඩවිලා සහ කූඩැල්ලගේ තියෙන පේශි එතකොට අපේ තියෙන පේශි ඊට පස්සේ දැන් ඔය සර්පයෝගේ පේශිත් තියෙන ඊට අමතර එයාලගේ බාහු නෑනේ එයාලගේ කොරපොතු 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 දැන් මත්සයින්ගේ තියෙන්නේ වරල්නේ එතර මත්සෙක් නෙමෙයිනේ ඩොල්ෆින් ඩොල්ෆින් ශීරපායෙක්නේ ශීරපායන්ගේ තියෙනවා සොරි ඩොල්ෆින් ලගේ තියෙනවා අවල්පත් අවල්පත් අපේ ගොඩක් සතුන්ගේ පාද තියෙන සංචරණ අවයව විදිහට චලනවලට උපයෝගී වෙන කාරක ලෙස පාද තව තියෙනවා පක්ෂීන්ගේ එහෙම පියාපා තව ය ගෙම්බුන්ගේ එහෙම අපරපාද නේ අපරගාත්‍රාවල තියෙන බැඳි පටල හරි ඔන්න ඔය විදිහට සතුන් පෙන්වන විවිධ චලන සඳහා උපයෝගී වෙන කාරක කීපයක් අපිට ලියා දක්වන්න පුළුවන් ප්‍රශ්නාංක තුනේ කියන්නේ අපෘෂ්ඨ වංශීන්ගේ ඒ කියන්නේ කොඳු ඇට පෙලක් හෙවත් කශේරුවක් නොමැති කොඳු ඇට පෙලක් හෙවත් කශේරුවක් නොමැති අපෘෂ්ඨ වංශී සතුන් තුල මේ සතුන්ගේ දේහ චලන සඳහා උපයෝගී කරගන්න දේහේ පවතින කුමන ව්‍යුහද කියලා අහන හරි මෙයාලගේ ඉතින් කොඳු ඇට පෙලක් නැහැනේ අස්ථි නැහැනේ නේ කශේරුවක් නැහැනේ නිසා මෙයාලගේ චලනය සඳහා වැදගත් වෙන්නේ පේශි මෙයාලගේ චලනය සඳහා වැදගත් වෙන්නේ පුතා පේශි පේශි අපෘෂ්ඨවංශී සතුන් දේහ චලන සඳහා උපයෝගී කරගන්නේ දේහ කුමන ව්‍යුහද පේශි ඊළඟට අංක 4 පෘෂ්ඨවංශී සතුන් ඒ කියන්නේ කොඳු ඇට පෙලක් හෙවත් කශීරුවක් තියෙන සතුන් පෘෂ්ඨවංශී සතුන් දේහ චලන සඳහා යොදා ගන්නේ කිනම් ව්‍යුහද පේශිත්ව යොදා ගන්න පේශිවලට අමතරව අස්තිත්ව යොදා ගන්න ප්‍රශ්නාංක පහ කියන්නේ චලනයට අමතරව පේශි මගින් ඉටු කරන වෙනත් කෘත්‍යයන් දෙකක් චලනයට අමතරව පේශි මගින් ඉටු කරන වෙනත් කෘත්‍යයන් දෙකක් මොකද එක සිරුරේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වෙනවා
උපකාරී සිරුරේ හැඩය පවත්වාගෙනට උපකාරී වීම තව එකක් තමයි දේහයේ සන්ධාරණයට දේහයේ සන්ධාරණයට දේහයේ සන්ධාරණයට දේහයේ සන්ධාරණයට හෙවත් දෘඩතාවයට කියන හයිය ගතියට දැඩි බවට හෙවත් දෘඩතාවයට දෘඩතාවය පවත්වා ගැනීමට උපකාරී වීම උපකාරී වීම හරි ඊට පස්සේ ප්‍රශ්න අංක 6 පේශියක පවතින ලක්ෂණ 4ක් හරි ප්‍රශ්න 6 පේශියක පවතින ලක්ෂණ 4ක් ලියා දක්වා මම මෙතනම ලියන්නම් උඩ ටික ක්ලියර් කරන්න නැතුව සමහරට අඩුපාඩු සම්පූර්ණ කරන දරුවෙක් හිටියොත් පේශියක පවතින ලක්ෂණ 4ක් 1 මොකද්ද පේශියක අඩංගු සෛල පේශියක අඩංගු සෛල තන්තු ආකාරයට පිහිටා තියෙනවා තන්තු ආකාරයට පිහිටා තිබීම හරි පේශියක අඩංගු සෛල තන්තු ආකාරයට පිහිටා තිබීම 2 පේශී තන්තුවකට සංකෝචනය වීමට හේවත් සංකෝචනය වීමට හේවත් හැකිලීමට හැකිවීම හැකිලීමට හැකිවීම අංක 3 ඒ වගේම ඒ කියන්නේ පැත්ත මොකද මම මෙතන ඉඩ මද නිසා උඩට අරන් ගියා අංක 3 පේශී තන්තුවකට ඉහිල් වීමට හේවත් දිගහැරීමට හැකිවීම පේශී තන්තුවකට ඉහිල්වීමට හේවත් දිගහැරීමට හැකිවීම අංක 4 පේශී සංකෝචනය වීමෙන් හෝ පේශී සංකෝචනය වීමෙන් හෝ ඉහිල් වීමෙන් පසු නැවත මුල් අවස්ථාවට නැවත මුල් අවස්ථාවට පත්වීමට හැකිවීම. ඔය ටික තමයි පේශික පවතින ලක්ෂණ. හරිද? හරි. එහෙනම් අපි මෙතනින් සාකච්ඡා නතර කරමු. මේ නෝට් එකේ මේ තියෙන මේ උත්තර පේශික පවතින ලක්ෂණ අතර ඔය හතර ඒ විදිහටම තියෙන නෝට් එකේ අන්තර්ගත වෙලා තියෙනවා. හරිද? හරි. ඊතර ප්‍රශ්න 6ක් සාකච්ඡා කරා. එතර ප්‍රශ්න 11ක් වෙනකන් සාකච්ඡා කරන් තියෙනවා 11 ඉඳන් ඉතුරු ටිකක් දුන්නනේ ගෙදරට ඊළඟ දවසේ අපි 7 වෙනි ප්‍රශ්න දැන් ඔක්කොම ටික ක්ලියර් කරමු ඊළඟ දවසේ අපි අලුත් පාඩම් පටන් ගන්න ඕන හෙට උදෑසන ඉඳන් පළවෙනිදා මේ මාසේ අද පළවෙනිදා හෙට දෙවෙනිදා උදෑසන සමුද උදෑසන ඉඳන් පුතාලට හැකියාව ලැබෙනවා දෙවෙනි වාරයට අදාළ ඕනම පාඩම වෙබ් අඩවිට ගිහිල්ලා පන්ති යටතේ නැරඹීමේ හැකියාව ලැබෙනවා හරි
එහෙනම් අද අපි සාකච්ඡා මෙතන නතර කරනවා. හැම දරුවෙකුටම එහෙනම් බුදු සරණයි දේවි පිහිටයි. හරි. අපි ආයෙමත් ඊළඟ දවසේ හමු වෙමු. ඒතර මේ මාසයේ වාර විභාග මාසයක් බවට පත් වෙන්නේ නැහැ හදන්නේ. ඒක වාර විභාග ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. වාර විභාග තියෙනවනේ මේ මාසෙකම ඊළඟ මාසෙ තියෙනවා. නමුත් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා මේ පාසල් නිවාඩු විදිහට මේක වෙනස් වෙනවා. උසස් පෙළ විභාග ඉස්සරහට කල්යන්න හදනවා. සාමාන්‍ය පෙළ දිනයත් එහෙම වෙනස් වෙයි. ඒවත් එක්ක අර පුළුවන් වෙලාවට වාර විභාග තියලා ඉවර කරමු. ඒක නිසා නිශ්චිත කාල නෙමෙයි අර මෙහෙට ඇවිල්ලා තියෙන ඉස්සරහට ටිකක් ඇවිල්ලා තියෙනවා. හරි. කමක් නැහැ කොහොමත් අපි මේක කරගෙන යන ඉදිරි වැඩ ටික කොහොම කරගෙන යනවා. අපේ 9 වසර පාඩම් 19 ඇතුළත පාඩම් 19 මේ විදිහට සාකච්ඡා කරගෙන යනවා. පුතාට ඊළඟ වසරට එනකොට දැනුම අවශ්‍යයි. නැතුව පාඩමක් නිකන් නමක් මාතෘකාවක් ලියලා පොඩි දෙයක් කියලා මේ පාඩම ඉවර ඊළඟ පාඩමට යන්න කියලා එහෙම සිලබස් එක හිම ඉවර කරාට වැඩක් නැහැ. පුතාට පාඩමක් අවසන් නම් ඒ පාඩමේ දැනුම ලැබිලා තියෙනවා අංග සම්පූර්ණ. ඒතර පාඩම් 19ක් තියෙනවා 9 වසරට. පාඩම් 19 විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඔය ටික අරගෙන තමයි 10 වසරට යන්න ඕනේ. හරි. නැතුව නිකන් උඩින් පල්ලෙන් කරලා කල්ලා කල්ලා හිම කල්ලා ඊළඟ අවුරුද්දට ගියාට වැඩක් නැහැ. නිකන් සිලබස් ඉවරයි කියලා කියනවා. එහෙම නේ. එහෙම කිව්වට වැඩක් නැහැ. දැනුම නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. හරි. ඒතර විභාග තියන්නේ ඒ දැනුම ගේන් කරගත්තද කියලා චෙක් පරීක්ෂා කර බැලීමක් විතරනේ විභාගයෙන් කරන්නේ. අපිට දැනුම තියෙන්නේ පාය. හරිද? පරීක්ෂා කරන්න නැත්නම් දැනුම අනිවාර්යෙන් තියෙනවා. නැත්නම් ඉතින් අත්දින වර්ෂයේ වැඩක් නැතිවෙනවනේ පුතාලට. ඒතර වයස යනවා පුතාලට දැනුම අඩු. එහෙම වෙන්න බෑ දැනුමත් එක්ක යනවා. ඒ නිසා මේ විදිහටම අපි පාඩම් 19 ඉවර කරනවා. නමුත් අර ඉස්සරහට තියෙන දේවල් අත්දිනේ කරන්න ඕන නිසා රෙකෝඩින්ග්ස් ලැබෙනවා. හරිද පුතේ? හරි. එහෙනම් හැමෝටම විදිසර නැදී පිටින්. හරි. ආයුබෝවන් පුතාලා.